ද දරුවන්නේ අපි මේ කතාකරගරීන්නේ අපි උසස් පිල ප්‍රශිවිද්‍යාව නිර්දේශයේ අංකපාලුව ඒකකය ඒකේ තමයි සත්වපාල මුලධර්ම මේ යටති අපි දැම් මේ කතා කරන්නේ අපට නියමිත හත්වන ඒකය. මොකක්ද ඒකකය දෙනුන් සාර්ථකව ගැබ් ගැන්වීම. එතොට මොනවද මේයටේ අපි අවධාන යොම කලේ දැත්තං සාකච්චා කරල තියෙන කියෙලා පොඩ්ඩක් අපි වදක්කරගම්මු. අප ඉතිං මෙහෙම දෙයක් නිකරකර හිටිය ළමයි මොකත් සත්තු පාලනයේ අප ඉස්සරලම දැළගණඩ ඕන මොකක්ද මේ සත්්‍ය පාලණය කියන්න කියලා ළම්යෝ සත්්‍ය පාලනය කියන්නේ කිසියම් ආර්ථික නිෂ්පාදනයක් ලබා ගැනීමට මේ ආර්ථික නි්පාදනය කියන්නේ එක් කොම එක විකුල් අන්න පුළුවන් එහෙමනැත්තං කඩින් මිලදී ගණ්ඩ දෙයක් වෙනුවට ආදේශ කරන්න සිියම ර්ථික ශ්ානයක් ලබා ගැනීමට ගොයිපල් සතුන් නැත්තං ෆාර්ම් නිමල්ස්ලා ඇතිකිරීමේ ක්‍රියාවටයි අපි කියන්නේ සත්්‍රපාලනය කියල. එතකොට මේයටතේ ඇතිකරන්නේ ගොයිඵල සතුන් බව හැබැවයි මේ ඇති කරන ගොයිපල් සතුන් අපට ප්‍රධනකාණ්ඩ දේකට බෙදාගඩ පුළුවන්. එක වර්ගයකට කියනව ළමයෝ සංකීර්ණ ආමාශ සහිත්‍ය සතුන් මෙකනට තමනවක් තමයි ළමයි මොකද මේගොල්ලා රෝමාන්ත්‍රණය හෙවත් වමාරා කෑම කියන කරතව්‍ය පෙන්නනෝ තවකට්ටියක් ඉන්නවා සරල ආමාශ්‍ය සහිත සතුන් හෙවත් රෝමාන්ත්‍රික නොවන සතුන්ට එතකොට මේ එකේක සත්තු මාදිලියක ෝෂණය පිළිබඳ ආහාර පිළිබඳව ආහාරජීර්ණ පද්ධති පිළිබඳව අපි සාකට්ටාක්න කළ ේතුව තිබනවා. ඊදකට අපි අපේ නිර්දේශය තුළ මෙන්න මෙහෙන් වැඩක් කරනවා අපි ෆ්‍රෝමාන්ත්‍රක හෙවත් සංකීර්ණ ආමාශලයෙක් නියෝජනය වන්්ඩ අපි තෝරගන්නවා ගවය. එවගේ රෝමාන්ත්‍රික නෝන හෙවත් සරල ආමාශ්‍රතෙක් නියෝජනය වන්ඩ අපි තෝරගන්නවා කුකුලා. ළමයි අපිඩම් මිටින්දි ගවයා තෝරාගෙන ගවයා පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරනු. ගවයා පිළිබඳව මෙහම දිගින් දිකටම කරම සාකච්ඨාවට කියාව ගව පාලනය කියල. සරලාමාශෙවත් රෝමාන්ත්‍රකට වන සතෙක් විදිහට කුකුලා තවර ගන්නවා එයා පිළිබඳව දිගින් දිකටම සාකච්ා කරනවා ඒක කරන්නේ කුකුල් පාලනය යටද. එතකොට ළමයි දැන් මේ ගවයා පිළිබඳව දිගින් දිකටම සාකච්චා කිරීම හෙවත් මේ ගවපාලනය යටති. ගවයා කියන සත්‍රියාහිවත් මිකුඩා පැටවාග සාකච්චාාව එහෙවත් ගවපාලනී යටති අපට කතා කරන්න පුළුවන් වසු පැටවුන් පාලනය කිරීම් වසු පැටවුන් පාලනයයටති පැටවා අප්‍රසූත කරනකොට මොකද ලබාදන සාත්තු මුල්කිරී ලබා දෙන්නේ කෝහමද ආහාරිට කඩ ලබාදන්නේ කෝහමද, පෝෂණය ලබාදන්නන්නේ කෝහමද අනිකුත්සාත්තු ක්‍රියා කරන්න කොහොමද රෝග පාලනය කරනවාදහහි නත් කරනවාද අංකපනොවද ටැටූ කරල හරි මොනොහරි කරලා සතා හඳනගන්නව ආදීවශය. ඊනකට වැදගත් දෙයක් තියෙනවා ළමයි මේ සතුන්ගේ එක්ෙක් ආර්ථික නිෂ්පාදන තියෙනවත් දවදාහරණයක් වශයෙන් ගවයයාගෙන්න්න අපි ලබාගන්නවා කිරි. ගේ ගවයාගෙන් පැටවල් ලබා ගන්න. කුකුලාගෙන් ලබා ගන්නව කකුලාගෙන් වට කිල ියගෙන් ඇතරම බිත්තර ලබාගන්න. ත මේ සඳා වැදගත්වන සතුන්ගේ එක් එක් පද්ධති තියෙන. දැන් ගවයාගෙන් කිරි ලබාගඩ නම් ගවයා විසින් පැටවකු ප්‍රසූත කළ යුතුයන. ඒවගේම ගවයාගෙන් ලබට පැටව විකුණ ගන්න නම් අපට ගවයා පැටවකු ප්‍රසූත කළ යුතුය. මෙ මේයටති අපට වැදගත්තන යක් තමයි මේ ගවයින්ගේ ප්‍රඩනක පද්ධති. මෙට මේ විදිහෙට ගවයින්ගේ ප්‍රජනක පද්ධතිය ඒ ව්‍යෝහය ක්‍රියාකාරීත්්‍රය සහ ඒමක් ඉන් ගවයින් ගැබ්ගැන්වීම ගැන්න්න සාකච්ඡාාව තමයි අපි දැම් මේ කතා කරමින් ඉන්නේ අංකහත එලදිරුම් සාර්ථකව ගැබ්ගැන්වීම. දැල් ළමයි ඔය සාකච්ඡාව පටන්ගත්තාහම අපි මූලිකව කතාකරපුුදයක් තියෙනවා මොකක්ද ළමයි අපි ඉස්සර ලම කතා කළ යුතුව තිබුණු අපි කතා කරලා ඇති එල දෙනකගේ ප්‍රජනක පද්ධතිය. මෙන මේ ගැන අපි මතක් කර ගණ්ඩ වෙනවා. මේ අටතය අභි කිව්වා එල දෙනක් තුළ පවතින තම වර්ගයා බෝකිරීමට දායක වන පද්ධතිය එළ දෙනකේ ප්‍රජනක පද්ධතියයි කිය. විභාගයට අවස්ථා ගණනාවක මේකේ රූප විවස රැතිබුණක්. එතකොට අපි. ලකගේ ප්‍රජන පද්ධති අපට වඩා වැදගත්තෙනයි කියන ඔය ඉදිරි පස හෝ පසු පස පෙනුම් ගැන කරපනා කළොත් ළමයි මෙන්න මේ වගේ කොටස් සට හම්බ වෙනෝ. අපට හම්බවෙනවා මේකේ උදර කුහරය තුළ එල්ලි පවතින ජායා ප්‍රජනක සයිලවන ඩිම්බ නිපදවන විව්හය ඩිම්භ කුගෂය. මේකට අපි කියනවා ලමයි ඩිම්බ කෝෂය කියය. මේ ප්‍රා්‍රාවට ඇත්තරමකිව ඩිම්භ කෝෂ දෙකක් තිබුණ වම් ඩිම්භකෝෂයේ හා දකුණු ඩිම්බභකෝෂය වශය මේවා ඔබ දෙැක්කා උදරෙකුහරය තුළ එල්ලී පවති සම්බන්ධක පටක මකින් බිවිධ පරණතවස්ථාවන්ගේ පවතින ඩිම්බ තමයි මේක ඇතුළ තියෙන්නේ මේයාගේ ප්‍රධාන ක්‍රියාවන් දෙකක් තිබුණ අන්තරා සර්ගී ක්‍රියාවයටතේ මෙයා හෝමූන නිෙකුත් කලාා උදාහරණය ඉස්ත්‍රීඩෙන්. බයිරාසර්ගී ක්‍රියාවයටතේ ඩිම්බ මෝචනය කලා. යි ිබ ෝචනය කළ කියන්නේ මෙයා පරනත ඩිම්බයක් උදර කොරේතුරට මුදාහැරහි මේ ක්‍රියාවයි. දැන් මෙම මුදාහරණ ඩිම්බ ග්‍රහණය කරන්න තිබුණා පුනීලාකාර කොටසක් මේ විදියට මේකට අපි කිව්වා ඩිම්බ පුනීලේ නැත්තන් ඉන්ෆන්ඩිබියවුලම නැත්තන් නිවාපය කියල්. ඉලකට මෙහෙම මෙයාමගින් ඩිම්භ ග්‍රහණය කරගෙන ඉලකට මේ වගේ නාලාකාර වියහයක් හෙවත් නලයක් දිගේ ඉස්සරාටියයාවට. ග්‍රහණය කරගත්ත ඩිම්බ ඉදිරියට තල්ලු කරගෙන යන මේ නාලාකාර විිය්හයට අපි කිව්වා ෆැලෝපීය නාලය කියලා. අපි කිව්වා ළමයි මේ ගුල්ලන්ගේ සංශීතනය සිද්ධ වන්නේ මෙන්න මේ ෆැලෝපීය නාලය තුළකිල්ලා. මේ ෆැලෝපීය නාලේ මෙහෙම ගමන් කරලා කිසියම් විව්හයක් තුළට සේන්දු වෙනෝ මේ විියව්හයට අපි කියේනවමක් කියල ළම. ගර්භාෂය හෙවත් ඕවරේක කියලා. එතකොට ෆැලෝපීය නාලය ගර්භාෂයට ඇතුල්ුවෙන්ඩි ඉස්සරල්ලා ටිකක් මහත් වූ ප්‍රදේශයකට ළඟා වෙනවා මේ මහත් වූ ප්‍රදේශයට අපි කියනවා යුට්‍රයින් හෝන් සෙවත් ගර්භාෂ අංශු කියලා. මේකට අපි කියනවා ළමයි ගර්භාෂ අංෂුහෙවත් යුට්‍රයින්් හෝන්ස් කියලා. එතනින් පස්සේ මේ විදිහට මේ පැත්තත් අපිට හම්බව වෙනවා ගර්භාංෂතින් ගර්භා ශංෂුවක් කළ හිතා ගැන්ඩ ඊළකට මේ විදිහටම ෆැලෝපීය නාලයක් තියෙනවා මේ විදිහටම ඇැවිල්ලා ඔවම තමයි සම්බන්ධතාව ගොඩනැගෙන්න්නේ ඊළකට මෙන්න මේකට අපි කියනවා යුට්‍රයින් බොඩිය කෙවත් ගර්භාෂ දේශයේ කියලා මේ ගර්භාෂ දේශය දායක වෙනවා ගැබ් දැරීමට තුළ තයි මේක තුළ තමයි ළමයෝ කළල අධිරෝපනය වෙන්නි. කලඩයක් වර්ධනයවීමට යෝග්‍ය තත්ත්ව මේ ගර්භාෂ දේහේ තුළ පවතිනවා. ඒ නිසා සංශේචනය වූ ඩිම්බේහිවත් බ්‍රූණය මේකේ අධිරෝපනය කරගෙන යෝග්‍ය පෝෂණය සපේනව ආරක්ෂාව සපේනව හෝමූන සාන්ද්‍රනය පවත්වා ගනිමි ගර්භාශය තුළ තමයි කළලේ වර්ධනය විකනය සිද්ධව. මේවි අවස්ථාවදී පැටවාපසූත කරද්දි ගර්භාෂයේ මගින්ම සංකෝචනය වෙලා පෙටතර තල්ලො කිරීම බලයක්ත් ලබාදලු. ළමියෝ මේ ගර්භාෂයප් කෙලවර පවතිනවා නත්තන් ගර්භාෂයෙක් කොළට පවතිනවා පටු කෙළවරක් මෙන මේකට අපි කියනවා සර්වික් එක හෙවත් ග්‍රීවය කියලා. මේකතමයි ගර්භාෂයේ දොරටු වශයෙන් ක්‍රියා කරන්නේ නමුත් සාමාන්‍ය අවස්ථාවේදී මේ දරටුයි තත් පටුයි සාමාන්‍ය අවස්ථාවේද මේ දරටුව ේශ්මන වලින් වැසී පවතින. ඒමගින් ගර්භාෂයේ තුළට විශ්බීජ ඇතුල් වෙන එක වලක් වනු. ශුක්‍රාණුවලට ගවන් කිරීමට එමනත්තං ප්‍රසූතියආදී අවස්ථාවලදීේ ශ්‍රේෂ්මල ිහිල්වීමක් සිද වනත්තං සාමාන්‍යවස්ථාවයි ගන ශ්‍රේෂ්මලෙන් මේ ආවරණය වෙලා තිය. එතකොට ළමයි මේ ග්‍රීවයට පහලින් තියනවා ජායා ප්‍රජනක නලය වන යෝනිමාර්ගය කෙලවර වෙනවා බගේ නම් තොල් සහිත විහහේ මේකට අපි කියනවා වජයි නායක හෙවත් ජෝනි මාර්ගය කියලා. මේ කෙලවරවන තොල් සහිත විය්හයට අපි කියෙනවා බගය නැත්තං වල්වා කියලා කියන. ත මෙන්න මේක තමයි ළමියෝ ජායා ප්‍රජනක පද්ධයේය විියූහෙසාක්‍රිය ආකාරිත්‍රය ප්‍රධාන කොටස් කීපයක් ගැන මතක් කරන්න පුළුවන් ඩිම්භකෝෂය. ඩිම්ඹපුණීලය ෆැලෝපීියනාලය ගර්භා ශංෂු, ගර්භාෂ දේහය සර්විීක් සේවත් ග්‍රීවය යෝනි මාර්ගය බගේ. මෙන මේ කොටස් වලින් තමයි ජායා ප්‍රජනකපද්ධතිය සහස් වෙලාතිී. එතකොට අපි මතක් කළා මේ ජායා ප්‍රජනකපද්ධතිය ක්‍රියාකාරීත්‍රයට දායක වන ප්‍රධාන හෝමූුණ වර්ග හතරක් තිබුණ. මොනෝද මේ ප්‍රධාන හෝමූුණනවර්ග වර්ග හතර එකකට අපි කිව්වා සිියනික උත්තේජකාරක හෝමෝණේ හෙවත් FsH ලුටිනිකාරක හෝමෝනේ හිෙවත් LH ප්‍රජනක ලක්ෂණ දක්වන හෝමෝණය හිවත් ඉස්ට්‍රජන් ඒ වගේම ධර්භනීපාවේ පවත්වා ගණ්ඩ දාය එකවන හෝමෝණය හිවත් ප්‍රජිස්්ටරෝ මෙන්න මේ ප්‍රධාන හෝමෝන හදර තබයි මූලික වශයෙන්ම ජායා ප්‍රධනක පද්ධධේ ක්‍රියාකාරීත්නයට මේ හැර යම්යම් තවත් තුළුවශයෙන් හෝමන දායකවෙන්න පුළුවන් ගුණට ප්‍රධානම ක්‍රියාකාරීත්‍ය පෙන්නුම් කර වෙළමෝ මෙන්න මේ හෝමෝන හතරයි. එතකොට ප්‍රශ්නයක් මතු වුණා මේ හෝමෝන හතර මොනමොුණ වගේ දේවල්ද කරන්නේ කියලා. එකක් තමයි FHෙවත් සියෝනික උත්්‍යේෝජකාටක හෝමෝණයමකින් තමයි ඩිම්භකෝෂයේ ඩිම්බ නදරනය ආරම්භ කරන්න.හිතිී මුලින්ම Fස්H ්‍රවය වුණුහම පිටි උටරයෙන් ඒක මගින් ඩිම්භකෝෂයට අනු ලැබෙනවා දැන් ඩිම්බයක් නිපඳවන්න කියල. මෙදී ඩිම්භකෝෂයේ පවතින යම්ස්ථානයක සයිල නිරා යමින්. විශාල සයිලයක් වටා කුඩා සෛලස්තරයක් ප්‍රාාවය කරනවා මේකට අපි කියනවා ප්‍රාථමික සිවනිකාව කියල. මේක ප්‍රමාණයෙන් විශාල වෙන සෛලස්තර සංඛ්‍යාව වැඩි වෙන අපි කියනවා ධතක සිවනිකාව කියලා. එතකොට මේ පැද පවතින ඩිම්බ සයිලේ වටා මේ වගේ සයිලස්ථාර ගණනාවක් සෑදෙනු මේ විදිහට මීට අමතරුව මේ හිස්සවකාශයෙවත් මේ කුවර ප්‍රදේශය හූමූන ශ්‍රේෂ්වල සහිත තරලයකින් පිරීයන්නු මෙෙන මේ අවස්ථාවට අපි කියනවා පරිනත සිවනිකාව නැත්තන් ග්‍රාෆියන් ෆොලිකල් එක හෙවත් ග්‍රාෆීය සිවනිකාව කියලා. මේ වගේ තත්ත්වයක්ත නොයි පවති. එතකොට ප්‍රාථමක සිව්නිකාවතියනවා ගිතක සිව්නිකාවතියෙනවා ග්‍රාෆීිය සිවනිකාවතියෙන. ග්‍රාෆියය සිවනිකා අවස්ථාවට පත්වනායිෙන් පස්සේ මේ ග්‍රාෆියය සිව්නිකාව් පුරලා ඩිම්භකෝෂයේ පවතින ඩිම්බය දේහ කුහරයට මුදාහරනු. ග්‍රාෆියය සවනිකාව් පු පුර ඩිම්භ කෝෂයතුල පවදතැත්තම් මේ ග්‍රාෆීිය සිිය්නිකාවේ පවතින ිම්බය දේක කුහරයට මුදා හැරීමට අපි කියවා. ඔවුේෂන් ෙවත් ඩිම්බ මෝචනය කියලා. මෙන මේක්‍රියාවට තමයි අපික කියන්නේ ඩිම්බ මෝච්චනය කියලා. මේ සමක නිකුත්තර ඩිම්බය ෆැලෝපියය නලයේමගින් ඇතම් ෆැලෝපීය නාලේ කෙලවරතියනෙන ඩිම්බ පුුණීලේ මගින් ්‍රාණය කර ගනීවි ඒ සමඟ මේ ග්‍රාෆීය සිව්නිිකාවේ පැවති අනිකුත් සයිල බිඳ වැටිලා කහපැහැති විව්හයක් සාධනවා මේකට අපිකනවා කෝප ල ටය හෙව. පීත දහය කියලා. මේ පීතදේහි සුවිශේෂ් හැකියාවක්තියනෝ ෆඩිස්ට්‍රෝන් ශ්‍රාවවය කරමින් යම් කාලයක් ඇැනග ඩිම්භ කෝෂය තුළ යළි ඩිම්බ දනනයවීමක් හෝ ඩිම්බ මුදාහැරීමක් වලක්වට එක ඇන ගර්භනී භාවය පවත්වා ගැනීමට වශය මෝලිකම කොන්දේසියක් පීත දේහි මගින් ස්්‍රාවය වට ප්‍රඩස්ත්‍රෝන් පවත්වා ගන්න. ඉට පස්සේ මේ ඩිම්බය සංේචන වෙලා තිබො මේක සංසේහිත යුක්තානුවක් විදිහයට කළල බිත්තියේ සංස්ථාපනය එකට අපි කියවා ඉම්පලන්ටේෂන් හෙවත් අධිරූපණය කියල. එහෙම වඋනොත් මේ පිටදේහෙ දිගටම පවතිනෝ ඒමගින් ප්‍රජිස්ට්‍රෝන් ්‍රාවය කරනවා මීට අමතරව අධිරෝපණය වූ කල්ලය ගර්භාෂ භිත්‍යත් සමඟ සම්බන්ධ වන පලසෙන්ටාව හෙවත් කල බන්ධේ මගෙනුත් අකන්්ඩව ප්‍රජිස්ට්‍රෝන් ස්්‍රාවය කරලා ජනක පද්ධති අනෙකුත් ක්‍රියාවන් තාවකාලිකෝ නතර කරලා කලල වර්ධනය සිද්ධ වෙනෝ කල්ලේ විකසනය සිද්ධ වෙනවා ඒතා කල්ලා පවු් ඩිම්බ වර්ධනයක් ෝඩිම්බ ටත්තත් ඩිම්බ ජනයක් හෝඩිම්බ මෝචනයක් වන්නේ නැහැ. නමුත් කිසියම් හේතුවක් නිිසා මේ නිකුත්වෙලාගේ ඩිම්බය සංශේත්නය වුණේ නැත් නම් ගර්භාෂ විත්‍ය විසින්ම ශ්‍රාවීක කරනවා ගොන ට්‍රෝෆින්නා රය හෝමෝර්න් එමගින් පිට් දේහය විනාශ කරනවා. ඒ ඉබේම අසංසේත ඩිම්බය පිරිහි ගිහිල්ලා යෝනි විිවරේ හරාපිට වෙලා අයර. මේක මානවයාගේ මෙන්න්ස්ත්‍රේෂන් හවත් ආර්ථවයට යම්දුරකට සම්බද්ධ වන්න. එතකොට ඩිම්බ පර්ණතවීම වර්ධනයවීමට එෆෙසි් බලපානුව පරණත වූ ඩිම්බ දයකෝරයට මුදාහැරින්ම වත් ඩිම්බ මෝචනයට එල්ලෙෂ් බලපානො. වගේ ගර්බණී භාවය පවත්වා ගැනීමට ප්‍රජනක පද්ධතියනෙකුත් ක්‍රියායාාවනයකිරීමට පීතදේහ යා කළල බන්දේ මගින් ්‍රාවේ වන ්‍රඩිස්ට්‍රෝන් බලපාන ඒ වගේ ඩිම්බේ ඩි ෝෂ මගින් ුත්ක ස්ත්‍ර ජන්වලින් එලඳනගේ ප්‍රජනක ලක්ෂණ නැත්ත ලිංගික ලක්ෂණ පොත්ව න්නන ලිංගික හැසරීම පාරණය කර. ඉතින් මෙන්න මේක තමයි දරුවනේ ඔය හෝමූන මගින් එලදනගේ ප්‍රජන පද්ධතිය ක්‍රියාවන් පාලනය කිරීම කිය. ට දායකවන හෝමෝන හතරයි Fස්H එල්H ඉස් ප්‍රජනහාා ප්‍රෙස්ටරෝ. එතකොට එලදනකගේ ප්‍රජනක පද්ධතිය තුළ මේ වගේ තත්ත්වයක් තමයිතියෙන්නේ. මේ ප්‍රජනක පද්ධතිය ඇය කුඩාකාලේ හෙවත් උඩා පැටවෝකු වශයෙන් ඉන්න කාල ඉඳලම ක්‍රියාත්මක වන්නේ නැහැ මේක ක්‍රියාත්මක වන්නේ පසුකාලයන. එතන එලදනගේ ප්‍රජනක පද්ධතිය තුළ සිදුවිය හැකි ප්‍රධාන කායකර්මීය සංසිද්ධීන් දෙකක් ගැන සඳහන්න වනාා එක සංසිද්ධයකට අප කියනවා යව් නෝදය කියලා සෙක්ල් පියවබර්ටි හෙවත් යව් නෝදේ කියලා කියනෝ අනෙකුත් සංසිද්ධයට අපි කියනවා සෙක්ල් මැචෝරිට හෙවත් ලිංගික පර්ණතිය කියලා යව් නෝදය කියලා කියන්නේ කිසියම් වැස්සි පැටුවකුගේ ජීවිතයේ ප්‍රථම අවස්ථාවට සංසේචනේස්නා යෝග්‍ය ඩිම්භයක් ඇයගේ ඩිම්භකෝෂයෙන් නිකුත් කිරීමේ ක්‍රියාවයි. කිසියම් වැසි පැටකුගේ ප්‍රජනක පද්ධතියේ පවතින ඩිම්භකෝෂය තුළින් සංසේචනයස්දා යෝග්‍ය ඩිම්බයක් ප්‍රථම අවස්ථාවට දේහකුවරයට මුදා හැරීමට අපි කියනවා යව්ව නෝදය කියලා. යව්නෝතියට පත්වනට පස්සේ අපි මේ වැසි පැටවාට කියන්නේ නෑම්බිය කියලා නැත්තං කාෆ් කරුවට වෙනවා හෙෆ බව. කියන්න පැටියට හෙෆ කියන්නේ ටිකක් ලොකු නෑම්බිය වගේ අර්ථය නමුතික ලක්‍ෂණයක් තියෙනවා කිසියම් එලදිනක් නැත්තන් කිසියම් වැසි පැටවෙක් තමාගේ ප්‍රජනකපද්ධතියෙන් මුල් අවස්ථාවට ඩිම්භකෝෂයක් මුදාහල පමණින්ම අපි ඇව ප්‍රජනණය සඳහා අභිජරණය සඳහා යොදාගන්නේ නෑ ඒකට හේතුව තවමත් ඇයගේ දේශේ කායකත්මිය ක්‍රියාවන් හා වර්ධනය සම්පූර්ණනය එනිසාපි තවත් කාලයක් බලාගෙනින්ට. උදාාරණයක් ගත්තොත් ඇයගේ දේගස්කන්දය ඇගේ පර්ණත දේශකන්දෙන් අඩුමගාණය තුළින් දෙගක් හෝ සීට හැටක්වත් වර්ධනය වන තාකල් අපි තවත් කල්බලාගෙන ඉඳලා ඒම වර්ධනයකට පත්වුණට පස්සේ මෙන්න මේ වැස්සය ප්‍රථම අවස්ථාවට අභිජරනයට යුදාගන්න. යවගනෝදයට පත්වූ වැස්තියක් ප්‍රථම අවස්ථාවට අභිජනයට යුදා ගැනීමට යබි කියන්න සෙක්ුවල් මැචරිටි හෙවත් ලිංගික පරණතිය කිය. ලිරනතියට පත්වෙනකොට ඇයගේ පරණත දේස්කන්ඳීන් අඩුම ගානේ සයට හැටක් හෙවත් වනින් දෙකක්වත් සම්පූර්ණ කරලාතියෙන්ට. එමගේ එළ දෙෙනකී නැත්තං වැස්සයකී ප්‍රජනක පද්ධතිය ආශිතව සිදුවන්නා වූතාව වැදගස් සිදුවීමට අපි කිව්වා ඉශ්‍ර සෙවත් මදය කියලා. වැස්සයකගේ හු එළදනකගේ ප්‍රජනක පද්ධතියෙන් පරණත ඩිම්බයක්ක් මුදාහරිමින් ඇය දේහේ තුළ විශේෂ කායකර්මියය වෙනස්කම් සිද වන අතරම ඇය සංසර්ගය ස්ඳහා විශේෂ හැසිරීමක් නැත්තම් විශේෂ කැමැත්තක් දැක්වීමට අපි කියනවා මදය කියලා. කිසියම් එල දෙනකගේ හෝ වැසය එකගේ ප්‍රජනක පද්ධතියෙන් පරණත ඩිම්බයක් දේයකෝරයට මුදාහරිමින්ඒවත් ඩිම්බ මෝජනය සිදුවමින් ඊට සමාන්ත්‍රව ඇයගේ දේහේත්තුළ විධ කායකර්මයන් සිදුවන අතරම ඇය සංසර්ගස් නා දක්වොන විශේෂ හැසිරීමට කියේෙනවා මදය කියල්. මේයටත් තියයි පෙන්නුම් කරන ආවේනික ලක්ෂණවලට කියෙනනවා මද ලක්ෂණ කියල. හනනගා කෑගැසීම සමලින්ගික හැසිරීමක් දැක්වීම අනික් සතුන්ගෙන් වෙන්වී සිටීම අනික් සතුන්ට හිරිහිහර කිරීම. ඒවගේම අනික් සතුන් ආහාර ගනීදි ආහාර ආගනුව ලොකිරීම ඒගේ තුවකින්තරුව කියරනිෂ්පාදනය අඩුවීම නොසන්සුන් කාරීවීම එමනත්තං හළමලකාරි හැසිරීම. ඒවගේ නැගිට සිටිනෝ ඒවගේම පිටකොන්ද වකුටු කරලා වරින්වර මුත්‍රා කරනවා ඒ වගේම භගය නැත්තං ඇගේ වල්වා කියන විිය්හය රතු ප්‍රෝසපාට වෙලා ඉදිමෙනවා ඒ වගේම බගේසිට පහලට රෝපි මියවක සෙවත් ලළුවක් කාරයෙන් ශලේෂ්මළ එල්ලෙනවා ඒ වගේ මේක ඉතා පැහැදිල විිනිවිදකීම. ති මේවාගේ ලක්ෂණවලට අපි කෙනවා මදලක්ෂණ කියලා මේ මදලක්ෂණ හඳනාගැනී වැදගත්වෙනවා සතුන් ගැබ්ගැන්වීමට හැබැයි මෙහෙම දෙයක් ඉතා වැදගත් දෙයක් කිව්වා සතුන් මදලක්ෂණ දැක්වීම ආරම්භ කිරීමයි ගැබ්ගැන්වීමයි අතර යම් කාල පරාසයක් තියෙනවාකිවා. ඒකයන්නේ කිසියම් එල දෙනක් මදලක්‍ෂණ දැක්වීම ආරම්භ කරලා තැය දොළහක් දහටක් ගියාට පස්සෙහි ගැබ්ගැන්වීම කරන කිව්යි. පැය දොළහක් දාටක කාලපරාසයක් දෙන්නේ ඇයි කියන එක කිව්වා. ඒකට හේතුව ළමයි දැනගණ්ඩ එල දෙනක් මද ලක්ෂණ පෙන්නුම් කරන්නේ ඇයගේ ප්‍රජනක පද්ධතියෙන් ඩිම්බයක් දේහකුවරයට මුදාහල අවස්ථාවේ. මෙන්න මේ ඩිම්බය මේ ෆැලෝපීය නාලෙට කෙළවරවර ඩිම්බ පුලිලිට වැට්නාාමතමයි මදලක්ෂණ දක්වන්නේ. හැබැයි, සංසේචනය සිද්ධ වෙන්නේ මේ ෆැලෝපීය නාලේදිගේ ඩිම්බය යම්දුරක් ගමන් කළාට පස්ස. එත මදලක්ෂණ පෙන්වීමත් සංසේචනය වීමත් අතර පවතින කාල පරාසේ තමයි ළම යෝ ඔය කියන පැය දොළහ දහාට කාලය. ඔය කියන පැය දොළහදහ අට කාලය කියන්නේ ළමයි. ඩිම්භකෝෂයෙන් පරණත ඩිම්බයක් මුදාහැරීමත් ඒ ඩිම්බය ෆැලෝපීය නාලෙයි. සංසේච්නය වන කලාපය දක්වා ගමන් කිරීමට ගතවන කාලය. අන්න එහෙම එයා මෙතන්ට ආවට පස්සේ අපි පද්ධතිර ශුක්‍රාණු ඇතුල් කළොත් තමයි මේ ශුක්්‍රාණුව වේගයෙන් පීනාගෙන ගිල්ලා සංසේචනී ව. මදලක්ෂණ දැක්වූ හැටිය සංසර්ගය ෝතුලා ශුක්‍රාණු ඇතු කලාට ඒවාට මෙච්චර දුරක් පීනඩිබෑ. ඒ මඟදි විනාශවෙන් පලදාහිතාවාඩුවෙන් එහෙම නෙවෙයි මදලක්ෂණ දක්වර ඩිම්බ මෝචනය කරලා මේ ඩිම්බේට යම්දුරක් එන්ඩ ඇරලා ඊඩ පස්ස සංසර්ගයේ දුවත්තමයි සාර්ථක වින් අනඒකට තමයි මේ පැය දොලාග දාාටක කාල පරාසයක් ලබාද. තව දෙයක් කියෙවුණා කිසියම් එළ දෙනකගේ අනුයාතහෙවත් එකළඟ මදයන් දෙකක් අතර ඇති කාල පරාසේයට අපි කිව්වා ද චක්‍රය කියලා කිසියම් එළ දෙනකගේ අනු්‍යාතහිවත් එකළඟ පවතින මදයන් දෙකක් අතර ඇති කාල පරාසයට අපි කිවවා ඊස්ත්‍රස් සයිකල් එක හෙවත් මද චක්‍රය කියලා දැම් මේ කාල පරාසය ගැන්ට වටනයක් කියීනවනම් මදලක්ෂණ දැක්වීමත් ගැබ්ගැන්වීමවත් සිංචනයත් අතර මේ කාල පරාසයක් පවතිනවා මේ කාල පරාසය පැයි දුල්හක් දාහටක් වෙන තේරෙන භාසාාවෙන් කියනව ලංලාමයි අද උදේ මදලක්ෂණ දක්වන එළ දෙෙන සංසර්ගය එෙදවිය යුත්තේ ඒවත් සංශේතනය කර යුත්තේ අද හවසයි අද හවස මදලක්ෂණ දැක්වීම ආරම්භ කරනළ දෙෙන ගැබ්ගැන්විය යුත්තේ හිට උදේ මොකද පැයි දොලා අදහාටක ගැප්පිකතින් එතකොට සිියම් එමල දෙනකගේ අනුයාාතහිවත් එකළඟ මදයන් දෙකක් අතර ඇති කාලපරාසේයට අපි කිවක් මද චක්‍රී කියලා මේ සඳහා ගතවන කාලය දින විසි එකක නියතයක් වුණා. මේ මද චක්‍රය කියන කාලපරාසය ප්‍රධාන අවස්ථා කීපයකට බෙදාගත්තා පෙරමදය මදයට වහාම පෙරවස්ථාව ඊරඟට හම්බව වනාා පෙරමදය කියන්න කිසියම් කාල පරාසයක් ඊළඟට හම්බ වුනා අපිට මබය එතකොට දරුවනේ මේ මදය නැත්තම් මද චක්‍රය කියන සංසිද්ධියයට දිල විසේක කාලයක් අතවෙන් එතකොට මේ මද චක්‍රයේ නැත්තම් අනු්‍යාත මධියන් දෙකක් අතර ඇති මේ කාල පරහස්සය මට ප්‍රධාන කාල අවදීන් හතරකට බෙදන්න පුළුවන් මෙන්නමී විදියට. මට ඉස්සල් ලබ හම්බේෙනවා ළමියෝ මදේට වහාම පෙර අවදිය මේකට කියාවි පෙර මදය කියලා. ඊදඟට හම්බ වෙනවා ළමයි මදලක්ෂණ දක්වොන අවදිය මේකට කියාවි ළමයි මදය කියලා. මෙන්න මේ මදේ තමයි අරාභිකිව්ව මද ලක්‍ෂණ දක්වන්නේ. ඊදඟට ළමයි හම්බ වෙනවා මදේට වහාම පසු අවදිය මේකට කියවි පසු මදය කියලා. පසු හම්ුවෙනවා ඊළඟ මදය දක්වා යනකං ප්‍රජනක පද්ධතිය මදක් විවේකීව ගතවන කාලය ඕකට කියනවා සමහරු අන්තර් මදය කියලා සමහරු කියනවා මද අතුර කියලා මේක ප්‍රජනක පද්ධතියේ මද විවයකී කාලයක් මේකට කියාව මද අතුර කියලා එතකොට ළමයි මෙන්න මෙතන ඉඳලා මෙතන දක්වා තියෙන කාලය දින විසේකක් වෙන. ඒමනත්තම් මද අතුරෙන් පස්සේ ආපහු අම්බ වෙනෝ අපිට කරින්වගේම පෙරමදයක් ආය හම්බවෙනෝ මදයක් ඒම ගත්තොත් මේ මදයේ ඉඳලා මේ මදයේ දක්වා දින විසයකක් තියෙන ඕන එකක් කියන්න පුුව. එලදනකගේ අනුයහත මදයන් දෙකක් අතර ඇති කාල පරාසේ මද චක්කවයයි මේ සදහකත වන කාලේ දි විශේකයි. ඊරකටතම අපි දැනගන්ට ඕන එහෙමනං මේ මධ්‍යේ ආශ්‍රිතව මදලක්ෂණ දක්කොළ ෆැයි දොලාහින්ද හාටෙන් එල්දින ගැබ්ගැන්වීම හිවත් සිංචනය කළ යුතු වෙනු කොහොමොද එළ දෙන සිංචනය කරන්න ඒ ගැන තමයියක් මෙතැන්සිට සලකා බලන්න යන්. අපි කියනවා සතුන් සිංචනය කිරීමේ ක්‍රම දෙකක්තියෙනවා එකක් ස්වභාවික සිින්ටනය අනික කෘතිීමම සිටලිය නැටරලිසමිනශන් යන් ආර්ටිවිිශල්න්සිේශන්ගේ ලාලිකෙන්. ස්වභාවිකව කරන්නලක් පුළුවන් කෘතිම වෝ කරන්නක් පුළුවන්. අපි ඉස්සල්ල බලමු කොමද මේක ස්වභාවිකව කරන්නේ කියය. එනල්ල මෙ අපිට හම්බවෙනවා ස්වභාවික සිින්ටනය. ඒකයන්නේ ස්වභාදහවම් මගින් සිදුවන ක්‍රියාව තමයි ඒ අර්තයේ දක්වලතියනෝ මදට පැමිණි දෙනක් ංගවයෙකු සමග සංසාර්ගය යොදවා ගැබ්ගැන්වීමට සලස්ථන. මේක නිදලි ක්‍රමයහිවත් ඔබ දන්නවා ගවයින් නැතිකිරීමේ ක්‍රමතියෙනවා නිදලි ක්‍රමය අඩසිුම් ක්‍රමය සවුම් ක්‍රමය කියලා නිදලි ක්‍රමේහිවත් ෆ්‍රීෙන්් සිිස්ටම්ම එකේදී බෞලෝතියෙන්න්නේ මේ ක්‍රම. මේ සඳහා යොදාගන්නා පුංසතාට අපි කියනවා පට්ටි ගොුණුන් කියෙවත් ස්ට් බුල්ස් ල කියලා. මේස්දා යොදාගන්නා පුංසතාට අපි කියනවා පට්ටි ගොුණුන් හෙවත් ස්ටඩ් බුල්ස් ලකේලා එතකොට මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් තිය නො දැන්ඔයි ග්‍රාමීය ප්‍රදේශවල මේ සඳහා වෙනම පුං සතුන් නැති කරන ඒ ගොවියාගේ රැක්ෂාව තමයි මේ වගේ සතෙක් නඩත්තු කරමින් එලදරුන් සඳහාම මේ සේවේ ලබාදිලයම් ගාස්තුව කයිකරනු. හැබැයිති මේකේ ප්‍රශ්න කීපයක්තිය නො මේ ගොල්ල හුඟත් වෙලාවට අර ග්‍රාමීය නැත්තගේ ප්‍රදේශවල හමුවන අඩු හැකියාවක්තිෙන සතුන්. මේගොල්ලන්ගේ හොඳ ප්‍රවේනිික නිෂ්පාදන ගුණාත්මයක් හෝ ප්‍රමාණාත්මයක් නේ. මේ ගොල්ලන්ගෙන් එලඳරනුන් ගැබ්ියන්ුව කියලා මහාපරිමාන නිෂ්පාදනයක් හොඳ ගුණාත්මේ නිෂ්පාදරයක් ගැන හිතන්නාමාට. සමහරු යෝජනා කරනවා කඩදාසි වල ඇත්තෙන්ම මේ පට්ටිගොළුන්ලවා ගැබ්ගැන්වීම අපේ රට්ටේ ගවපාලනේ නිෂ්පාදනය හිරදැමී ට තියන බාධාවක් කන්ස්්‍රෙන් එකක් කියලා කියෙන ඇත්තින්න. මොකද මේමගින් යන්්ඩ පුළුවන් නිෂ්පාදනයට යන්නඇතුව ඔහ ව්‍යාපාරය එක තැන පල්වෙන ගතියක් ගැෙනයි කියවෙන්. ඒ කොහුණත් අදරත් ග්‍රාමීිය සමාජවල හුගක්කයි මේ වැඩේ කරනු. සුභාවික ක්‍රමය. මේක ඉන්දියවෙත් කරනවා ළමයිය පිරිගන්නවා හැබැයි ඉන්දියායි මේ සසිදා භාවිතා කරන්නේ හොඳ නිෂ්පාදන ධාරිතාවක් තියෙන පුංසත්. එනිස මේක මේ ක්‍රමී වැරද්දක්න මේ යොදාගන්න පුංසතාගේ ධාරිතාාව පිළිබඳ ගැටුවක් බව අමතරදයාගන්න මෙන් අපි කතා කරනු අහිමනම් ඔයසදා යොදාගන්න පට්ටිගුණුන් පාලනය මේකට සමහරු කියවෙ ළමයි. start කිය මේකට සමහරු කියාව management of scale අපි මේ සඳහා හැකි සෑම අවස්ථාවකම උසස් ආරය සත්තු තමයි තෝරගණ්ඩවල එතකොට ඒ මේ ස්ඳහා තෝරගන්න සත්තුන්ගේ වයිස අවුරුද්ධක් විතර ුණ මේ ගොල ටිකක් ප්‍රචන්්ඩ සත්තුවෙන්න්න උත්සා කරනෝ මේගොල්ලන්ගේ නාසය විදලා මෙතන්ට මෙහෙම ලනුවක් දානුව එෙම නැත්තං මල කනැති මුද්දක් දානවා මේ විදිහට ළමයි මේකට සමහරු කියාවී නෝස් රිං එක කියලා ඇයි මගින් අපිට මේ සතා පහස්සුවයෙන් හසුරවා ගණ්ඩ පුළුවන් වෙනු මෙයා ටිකක් ප්‍රචන්්ඩවෙඩ පුළුවන් නිසයි හෙම කරන්නේ මතින්වනං ගවයාගේ නාසේ මේ තියනෙ ගවයාගේ හොම්බ කෙළහිතන් මෙතන විදලා මෙචන්ට එක්කු අනුමක් දානවා ඒ වනත්තන් ටිකක් ලොකු ටිකක් ලොකු රිං එකක් දානුවේ විදියට මේකට අපි කියනවා නෝස් රිං එක කියලා අපට මේක මගින් මේකට අපි තව දණ්ඩක් අඩි දහයක්දලක් දිල දණ්ඩක් කරගෙන මේ විදිහට මේ දණ්ඩ කෙලවරට අපි ඔන්නන් කොක්කක් පාහ ගන්නවා මේ විදියට අපිට මේක මෙතට දාලා මේ ගවයා මේ ්චල් කරන්න පුරල්ලා මේගොල්ලා බොහොම ප්‍රචන්ඩ නිසා පහරදිද උත්සා කරනු. නමුත් මේ වගේ බුල්ලීඩ කිය මේකට අපි කියන්නේ මේ වගේ දඩක් තීරට කටයක් මහතයි මේ උදුලු විටක් විතර මහත ද්ඩක් මේ ගවයට එඩබෑ අපි ඇද පුහම එඉඩිෙනයාට මේ ගිතාම ආරක්ෂිතයි නැගතින් අන්ඩාම මේ කෝක් පැනුත් මොකදනි ම පනිින්දින්න ඒ ගැනතමයි මේ කතා කරලා තියෙන්නේ බිතන් ජාපය වගේ මළකඩ කන්නති මුද්දක් දානෝ සතාගේ වර්ධනය සමඟ මුද්දා ලුපත් කරන්නට ඕන මේ ගොල්ලන්ගෙන් අනතුරු වෙන්න පුළුවන් මංකිව ප්‍රබලයි කියලා එනිසා ඩී හෝනින් ඒවත් පං ගලවනවා අංකුඩාකාලයේ ඒ ඩී හෝන කියන යන්ත්‍රයක් මගින් මෙවා ඇදර ගනවන්නකුුණු ඒව නත්තම් මේ අංමත අපිට කෙමිකල්ස් දාළ ආලේප කරලා මේක මර්ධනය කරන්න පුළුවන් ඒමනත්තං අපි කෙන හෝන් බඩෂ්‍යවත් මේ අංවල අංකුර කුඩාකාලේම පුළුස්සලා තියෙනවා හීටරයක්වාය එකක් ඒ මගින් පුළුස්සලා එක මරලදාන්න පුළුවන්. මේකට අපි කියෙනවා අං ගැලවීමට කියනවා ඩී හෝනිින් කියලා මෙත්තම් මීගොල්ල පාරදීල මිනිසුන් පවා මිය ගිය අවස්ථා තියනවා. ඉතින් මේ සත්ව්‍රයාට වසරක පමණ කාලයක් යැනකං එයාපජන නේ සු දහාපී යොදාගන්නන ඇනැත්තං පට්ටි දැමීමට පාවිච්චි කරන්නේ නෑලමයි එවගේ මිගුල්ල ගැබ්ගැන්වීම ආරම්භ කළත් මේ සතාගේ වයිස අවුරුද්දක් තව ඇති එනකගේ අවරුද්ධෙදි ගැබ්දනීම මේේ පටිදැමීම ආම්භ ක තව අුද්ද ැනකයි ැනව වසවුරුද් දෙක් වෙනකං. අවුද්දකට එල දෙන්නු දහාටකට විස්සකට වඩා දාන්නේ නෑ. ඒම දාණඩගයොත් මෙයාගේ පසු කාලීනයෝ ගැටලු මති වෙඉන්න පුළුව. අවුරුදු දෙකක් වයස්කතු වුණාට පස්සේ අවරුද්ධකට සත්තු පනාකට හැටකට පමුණ යොදන්න පුළුවන්. මම හිතන විදිහට දැරට මේ සැයිවේලා බාදීමට කුවිියෙක් පුුපියල් එක්දාස් පන්සීය දෙදා හා දෙදස් පන්සියේ වැනි මුදලක් අයකරනෝ මම හිතන විදිහට අද වර්තමාන ශේත්‍රී පවතින තත්ත්වයනු ඉස්සර කකාලෙ ගොඩක් අඩුමුදල් අය කළේ හමයිකරතින් බරඩ ගොවිය කරුපියල් දෙදාහක් අය කළත් ඔවුට වසරකට රුපියල් ලක්ෂේක පඩියක් කුපයාගන්න පුළුවක් මේ පුංසතය ඇති කිරීම. ඉතිගෙන්ස සමහරු මේක ව්‍යාපාරයක් වශයෙන් කරන ගොවීන් සමාරු වියලි කලාපය අපි අධදැකළතිය. සමහර ගොවියා සතුව ඉන්වා මේ වගේ පුංසතුන් දහයක් පහලවායාගේ රැකයා ෝක තම යට ඇමතුමක්කාපව මෙයාමි පපුංසතා එක් වරං යනවා ඒ මනත්තන් එලදිෙන ගොයිප්ලට ගෙන්ඩුව. පංසතා අර්ගෙනගියෝොත් ප්‍රවාහන ගාස්තුවයි කරනෝ එලදඳෙනගෙනවත් අර දිදහෝු නිදහස් පන්සේ විුදර තමයි මව දන්නේ නෑ දැන් ඇත්තරම කෝමදමයකි වෙළඳපොළ කිය. මේගොල්ලන්ට අනික් සත්තුව එක්ක නිදහසේ හැසිරෙන්ට ඉඩ දෙන්නේෙ නැහැ. ඒ මගින් සමහරවෙලාට රෝග බෝවින්ට පුළුවන් හෙම රෝගාවවුත් ඒක අනික් එලදිෙනටත් බෝවින්න පුළුව. කතමයි මේ සත්තුන්ට වෙන්වෙන් වශයෙන් නිවාසතියන්ට. දැන් දැනගන්ඩ බැරිවෙලාවත් මේ පට්ටිගොන්නු දෙන්නෙක් එක කූඩුවක දාලා එක නිවාසයක දාලා තිබ්බොත් මේ දෙන්න ඇනගන්නවා සමාල් වට ප්‍රතිඵලේ පහුදා උදේවලක්ද එ කෙනෙක් මිය ගහිල තිේෙන. හම තමයි මේගට ප්‍රචන්්ඩකාරය සතුන් එනිසා මේ ගොල්ලා අපි වෙනවෙන හැම සතතිකුටම ඉන්දජුල් ජ්ජක්තින්ටල්. ඒ මනත්තං ඇතින් බැදරතියන්ට. ගට නැත්තනන් හෙම ප්‍රචන්ඩයි. ට පුළුවන් මේ ගොල්ලන්ගේ නිවාසයා අතල පොඩි තලකොල ික් වගා කරලා. ඒකට මේගොල්ල දාලා ව්‍යයායාම ලැබෙන්ඩ දෙින්න්න. අපි වැඩිපුර මේ ගොල්ලව එලිමහනේ බඳින් නිනෑ. එනිිමානේ බැඳපුවාම සමමාර වෙලාවට අපි දැකබුදයක්තියනවා ඈත පළාත්තුලෝ වලි කලාපේ පුං සතුන් ගිල්ල මේ පට්ටිගුන්න එළිමානේ බැඳවාම සමාහර කූට ගොියෝ ඉන්නවා තමන්ගේ මදේටපපු එලද පැතැන්ටක් ඇවිල්ලා නොමිලේම සිින්ටනය කරග යනවා. අයිතිකාරය දන්න උප යාල්ද දක් ර තුර කරග. ඒනිසාහ සොල සතුරන්ගේ පශන නිසා හ මේගුල ටිකත් හැනිල් කරන්න අමාරුයි ඒ වගේ මේකගුල ඇවිද්වොත් ශක්තිය වැයවෙනවා නිසාහ මේගුල වැඩිපුර අපි ඇතගින්ම් මැදර තියන්නේන වඩු අවසම අසළමතමයි කරපුන්න හරිතලමයි මෙන්න දෙවන ක්‍රියාව මේකට අපි කියනවා කෘතිීම සිින්න්ටනයහෙවත් ආටිෆිෂල් ඉන් සෙමිනේෂන් කියේ. මේකට අපි කියනව ළමයි ආර්ටිෆිෂල් ඉන් සමිනේශන් කියලා මේක තමයි අපි කෙටිකර දක්වල තියෙන්නේ ඒ අයි කියලා තෝරාගත් උසස් ලක්ෂණ සහිත පුංෂත්කුගෙන් ශිල්පීය ක්‍රම භාවිතයෙන් ලබාගත් ශුක්‍රතරලය ඇගැයිීමක් කරන ඉන් පසු සකස් කිරීමක් කරනවා යෝග මදලක්ෂණ පෙන්නුම් කරන එළඳනැකගේ ප්‍රජනක පද්ධතියට උපකරණ මගින් ඇතුල් කරනු. ඇත්තන් කොහරද ඇතුල් කරන්නේ යෝනිමාර්ගේ ග්‍රීවේට උපකරණ භාවිත්‍යයෙන්න්න ඇතුල් කරනවා. මෙෙන මේ ක්‍රියාවට අපි කියනවා කෘතීම සිින්ටනය කියලා. මං ආයෙත් කියනවානම් තෝරාගත් උසස් ලක්ෂන සහිත පොංසතිමුුගේ ශිල්පීය ක්‍රම වාාවිතයෙන් ලබාගත්චුක්‍රතරලි අපි බලනවාමකක්ද ශිල්පේ කියලා ඉස්සල්ලම් ඇගීම්කට ලක් කරනෝ ඉන් පසු නොයකුත් දේවල් දාළ සකස් කරනවා ඊළකට මද ලක්ෂයණ පෙන්වන එල දෙනකගේ යෝනි මාර්ගයේ ග්‍රීවයේ කෙළවරට කිසියම් උපකරණ භාවිතයෙන් ඇතුල් කරන නැතත් දැන් පත් කරන. මෙන මේ ක්‍රියාවට අපි කියනවා කෘතිීමම සිංචනය හෙවත් ආටිෆිල් සෙල් ඉන්ස්්‍රමිනේශන් හෙවත් ඒ අයි කියල එතකොට මේකට යොදාගන්න සතුන්ට දෙගොල්ලන්ටම පුංහා ඩායා දිගොල්ලන්ටම මේකේ සාර්ථකත්්‍රෙස් දා විටමින් ඊ ලබා දෙෙන ඔශේෂීම් පුොන් සතුන්ට එමගේ විටමින් ඊ අඩංගු සත්වවාහාරයක් වශයෙන් අපට තලපුන්නක් විදාගන්න පුළුවන් අම නිකමට කියනව ළමයි විටමින් ඊවරට සමහරු කියනවා. ටොකොෆෙරෝල් කියලා මෙන්න මේක ලබාදීමෙන් මේ සතුන්ගේ ප්‍රටනක හැකියාව වැඩි වෙනු. මෙන්න ඔය කියන කෘතිම සිින්ටනය පියවර පලවිනි පියවර තමයි පුං සතුන්ගෙන් ශුක්්‍රණු ලබා ගැනීම මෙකට සමහරු කියාවි ළමයි කලෙක්ෂ ෆ් සීමන් කියලා මං මුලින්ම කියන්න කැමති ළමයි මේ සඳහා ලංකාවේ තියෙනවා ප්‍රධානම මෙහෙවත් මධ්‍යම කෘතිම සිින්ටන මක් දැස්ථානය. පිහිට ලතියන්නේ මධ්‍යප පලාාතයේ මහන්ුව දිස්ශ්‍රික්කයේ කුන්ඩ සාලයේ, කුුණන්ඩ සාලේ තමයි මධ්‍යම ෘතිම සිංතයන මධ්‍යස්ථාන හෙවත් ප්‍රධාන සිංතන මධ්‍යස්ථානය පිහිලතිී. මේ ශාකාවන් පොළොන්නරුවෙන් නිස්ථානවල යම්දුරකට ක්‍රියත්මක වෙන නමු ප්‍රධානය මයි හොදරම ෆังක්ෂණයින්. එතකොට මේ ශුක්්‍රාණු එකතු කරන්නට විවිධ ක්‍රම භාවිත වෙන එකක් තමයි ගුදමාර්ගයෙන් අතදාලා ං සතාගේ ශුක්‍ර ආශයිකාව හෙවත් ඇම්පුලා කියන ග්‍රන්තිය පිරිමතින්ලො. මෙයිදී ලැබෙන සෙක්ෂුවල් අපි කියනවා ලිංගික උත්තය ජනයමගින් මොකද වෙන්නේ ශුක්කරාල නිකුත් කරනවා එක අපි කියනවා ඉජුලේශන් කියලා. එකස් කලෙක්්‍රීමේ ක්‍රමයක් තිබුණ හැබැයි ෝකකි තියන පැක්ටිකල් ගැටලුවක් තමයි පසුකාලීනව පුංසතා මේ උත්තේජයට ප්‍රච්චාර්ම දක්වන්නකපුළුව එනිසා දෙවනු ආවා පොඩි පැසක් වගේ විය්හයක් ප්‍රජනක පද්ධතිර ඇතුල් කරන එක මේකට කියනවා ටැම්පූර්න් කියලා ටැම්පූන් කියැන කෝඩම් එකක් වගේ උපරණයක් ප්‍රජන පදධ ීර දාලා එලෙදලටගේ සංසාග යොදවනවා මේකෙ එච්චර සක්සෙස් වුනේ නෑ තුන්ගෙනුව ආපු ක්‍රමයක් තිබුණා මේකට අපි කිව්වා පාලනය කළ විදුලි සරයක් ලබාදීමෙන් කියලා මෙතෙන්දි කරන්නේ එයාගේ ග්‍රන්තිවෙලට කිසියම් උපකරණයක් මගින්. ධරාව පාලනය කරලා විද්‍යයුත්කම්පනයක් ලබා දෙනවා මේ ලබාදන කම්පනේ මගින් ඇතිවෙන උත්තේජේ මින් පුංසතා ශුක්කාෙකුත් කරනවා. අපිට මතකයි මේක කරන්න ගිල්ලා එක්තර අවස්ථාවක විදුලි සර පාලනය කරන්න නැතුවදීලා විතා වටිනාකමක් ශහිත පුංගවේක් මියයාමක් පවා වාර්තාාව වන. දෙසිය තිහම දී ලාරගැන්නේ ඒ ශිල්පියයාට කලබලේට මේක සිවිච්චික දාණ් අමතක වෙලා දෙසිය ය මුතුන් හැඩිය පුංසතා මියමිලා. ම දන්න පරිදිේ ශිල්පයාගේ හැ කිය අපට ඒ ගැටලුවක් වුණා. ඒකත් එච්චර සක්සෙස් වුනේ නැැ. මොකද අපිට දැන් එතකොට විදුරරිි පද්ධතිය මතිය පෙන්ඩවෙනවා මේක තාක්ෂණයක් තියෙනවා අනිකතමයි සමහර වෙලාවට ඔය මම කතාකරපු ඇපිලා ටශ් කරනන්නේක හෝ හෙමනත්තං ටැම්පූර්් දා ගන්නකහෝ ලෙක්‍රකල් ක් දෙනක ඇත්හම මයි ටික කාලයක් ගියාට පස්සේ පුං සතාම මේ නිගලක් නොයි සිගල් එක දුන්නට ජෙකුලේෂන් චුක්කාරු නිකුත් කරන්න නැතුව. එනිසා ැනට පිගන්න බහුලෝ යොදාගන්න සාර්ථකම දිගුකාලීනව යෝභි ක්‍රමේ තමයි කෘතිම යෝනය භාවිතා කිරීම නැත්තං ආටිෆිෂල් වජයිනා යොදාගැනීම. අපින් ඇහුත්යෙම විවගතයක් පුං සතුන්ගෙන් ශුක්ඛණු එකතුකිරීමේ ක්‍රම ඇම්පිවල්ලාව පිරිමැදීම, ටැම්පූන් භාවිතා කිරීම, විදුලි ධාරාවක් ලබාදීම හා අංකහතර කෘතිම යෝනය භාවිතය. හරිද මේකතමයි වඩාත්ම සාර්ථ ක්‍රමය වශයෙන් දැනට යෝජනවෙලා. මෙ ලමයි තියෙනවා කෘතිම ජෝනීක දික්කඩක් මේකට අප ඉංගිරිසියෙන් කියනවා අතමයි ආටිවිිෂල් වජයිනා කියලා මේක නිකා ෆ්ලාස්ක එකක් වගේ උපකරණයක් මේක තියෙනව අවුට කේසින් කොට සහෙවත් අපට කියන්න පුළුවන් ළමයි පිටතාවරණය කියලා මේක ෆයිබ ගලාස්සෝ පලාස්ටලික්්පලින් හදර තියෙන්නේ ඊළඟට තියෙනවා මේකේ ඇතුළත රබ ලයින එහෙවත් ්‍රබර් ආස්තරණයක් ඒගේම තියෙනවාකට ජලය ඇතුරට මේකට මද උුසුම් දලේ ඇතු කරනවා සිනිදංචක තිස්නම හතලිස් දෙකවගේ උෂ්නත්වය තියෙන මේ තිය වාට ඉන්ලෙට් කියලා කියන්නේ ජලය ඇතුල් කරන වැෑල්වයවිතනින් අපට පුළුවන් මේකට ජලය ඇතුල් කරන්න මේකට අපි කියනවා ජලය ඇතුල් කරන වැෑල්වය කියලා මේකින් අප වැඩි උෂ්නත්වේ පා ඔත්තන දලය මේකට ඇතුල් කිරීම හැකියාවක් තියනවා මේ විදිියට. එවගේම මෙන්න මේක ඇතුලෙ මේ වාෝම්වෝට චේම්බය ඇතලෙතමයි අපි උනුවතුර පුරුවන්. උනුවතුර පුරවන කුටීරේකයන්ට පුළුවන්. ඉනකට තියෙනවා රබර් කෝන් එකක් නැත්තං රබර් කේතුවක් තියෙනො විතර තියෙනවා සීමණ කොලෙක්ෂන් ටවුබ්බෙකිහිවත් ශුක්්‍රාණු එකතුවන නලය. තම එක දෙයක් යෝජනා කරන්න පුළුවන් මේ ශුක්‍රාණු දිගවේලාවක් ශ්‍රජ සූර්යා ලෝකයට ඒමනැත්තං කාමරූෂ්ණත්වයට ලක්වුණොත් මේවා මැරෙන්්ඩ පුළුවන් මේක තිය සයිද මැරෙනු. වලක්වන්නඩ හගක් වෙලාට මේ සීමන් කලෙක්ෂන් ුබ්බක ඉන්සිවුලේට හෙවත් පරිවාරකයක් මගින් වහල තමයි තියෙන් මේකට අපි කියනවා රිජෆෝර් බලින් පොඩ්ඩක්කර ස්පොන්චලින් කවර තියෙන්නේ මන්්නිිකමට එකත් අධිඳම්මිතර ලමයි මෙන්න මෙහෙම පොඩි ඉන්ස්ලේෂන් කවරේජ් එකක් දිනොමීකට මේක මම දක්වන්න හෙමනම් ඉන්සිවුලේටක කියලා පරිවාරකයක්. එව නැත්තම් මේක උෂ්රත්වයට හෝ ආලෝකයට ලක්වුණොත් මේ ශුක්්‍රාණු මේ යන්න පුළුවන්. මැනගන්්ඩ පුංසතුන්ගෙන් ශුක්‍රාණු ගැනීමට යෝග්‍යම වෙලා වෙන්නේ දවසේ අලුවම හතරට පමණ ඒට හේතුව තමයි පුං සතුන්ගෙන් ලබාගන්නා ශුක්‍රණුවල වයිබිරිට එක නැත්තං ජීවිත කාලය වඩාම වැඩි වෙන්නේ තගේ කොල්ලන්ගේ හොඳද වයිල් ීමමනත්තන් ජීවිත කාලේ වැඩි ශුක්්‍රා ලබාගන්න පුළුවන්වෙන්නේ අලුවේම හත්‍රටේකස් ගවයාට ආගනික ලක්ෂණයක්. එතකට මේසඳ හාපිට පේනවා කොන්ට උන්ඩසාාලයේ කෘතිම සිංජන මධ්‍යස්ථානයේ උසස්තත්වේ පුංසතු නැති කරන්න. ලමෙව් දැනගන්න මේගේ උසස්තත්වේ පපුංසතයක් සමහර වෙලාවට ෙ ලන් ලින් හවනත්තම් පිට රටංග නල්ලා ුන්ඩසාාලේ මධ්‍යස්ථානයේ ගාල් කරනකොට මීට අවුරුදූ හට විත කරල්න්නොත් වියදම ක්ෂතිස් පාක්ුන මං තල් දැන්න කෝට වඩ වැඩ. දි සතෙක්්ගේ වටනාාගම තේරුන් ග එකයි විඩලි සරවැදදිල සතාමියගේ ොත් කාාත් ගැටුවක් විය. ඇති මේවාගේ සත්තු ඉතා දෙහුණු පාලන ක්‍රම අරතය තමයි ඇතිකරන්න මේස්නා වෙන මශෂුව අද්‍යවරු කීපි දෙෙක්ෙනවා දිනපතාමය සතුන් පරීක්ෂ කරන්න. මේගොල් අරගේ බුල්ලඩ ස්ථාලතමයි පාලනය කරන්න දැවන්ත සත්තු. මේ ගොල්න්ගේ ආවේනික ලක්ෂණය තමයි මේ සත්තු මේහි බෝකර ගන්නනෑ ගොඩක් පෙලාවට නුමූම් ලක්ෂණ තියෙන සත්තුම ගණ්ඩෝර නිසා සතුන් මෞරට ඉදර කෙලින්ම්ම ආනායනය කරනු. එතකොට තමයි මිච්චර ලොකු සල්ලියක් කියේදන්නේ. තො මේ සත්තු ඉතා හොඳ පාලන තත්්‍රයටති සිංචන මධ්‍යස්ථානය ඇතිකරනු නිතරම සෞඛ්‍ය පරිීක්ෂාවට ලක්වෙන නැත්තාා රෝගයක් තිබ්බො තඒක ලංකාගුරා පැතරයන්න පුළුවගින්ද. එතකොට මෙන්න මේවාගේ සතුන්ගෙන් තමයි ශක්කානු ගැනම් කරන්න ඒට තිෙනවා පොඩි ෆොස්ට්‍රේක්කවත් රටීන්් එකක් ඒයනු අහවල් අංකේත්තින සතාගේ. මේකොල කංවිදල අංකදාලා තියෙනෙ අද ශුක්්‍රානු ගන්නාගෙන ෂෙඩුල් කරන. ඊට පස්සේ මේ පුං සතාව කැඳවාග නෙනවා මේ සීම කොලෙක්ෂන් පාලගෙන ස්ථානයට එතන දාලා ඉන්නවලමයි ඩමිකවු කියලැක්කෙනෙක් එයා ඇත්තනම එයත් සමහලට පුං සතෙක් වෙඩ පුලුවන් නමුත් එයා මෙතිින්දි අර ජායා සතාගේ භූමිකවසඳහා එයා මෙහෙම ඉන්නවා. ලට මේ පංසතා පුහුණු කරලාතියෙනවා විධානයක් දුන්නාම අ සංසාර්ග එදන්නවගේ අර ජායස්ථාවගේ ඇගමත ඇබෙන. ඒ අවස්ථාවේ කරන්න මකක්ද පුහුණු ශිල්පියා විසින් මෙන්න මේ ආර්ිවිිශල් වජයිනායකඒෙවත් කෘතිම යෝනය අර පංසතාගේ රිජූුණු ශිෂ්ණයට ඇතු කරනු. එතකොට මොකද වෙන්නේ ශුක්්‍රාණු නිකුත් වනවා ඒ නිකුත් න ශක්්‍රා ම මිල්ිින්ගේ ුත්තේ ජාත ශුක්ක්‍රාණිකුත්තිේයන ඒනිකුත්තන ශුක්ක්‍රාණු තමයි සීමන් ලක්ෂ ියබ් පෙවත් ශුක්්‍රාණු එකතුවීමේ නලේ තුළ රැස්වයි. එතොට ඒස්නා පුං සතුන් පුහුණු කරලා දයන එන්ස ගුුණල දන්නවා විානය දුන්නා මර දමි කවුග ෙනැත්තන් අර ඒ දාළ තින සතාගේ දේහේ මතේ දැගලා මේ වගින් ලිංගි ෘත්තේජයක් ලබාගෙන යෙකිුලේෂන්නයවත් ශුක්්‍රරාණු නිකුත් කරා. අර ජායාසතාගේ යෝනියට සමානතත්ව ලබාදෙන්ට තමයි මේකෙන් උනුවතුර ඇතුල් කරන්න. මේ ඇතුල් කරන උනුවතුර උෂ්රත්වය සරිලංශික තිස්නවේ හතලිස් දෙකාතරගේ පවතිනෝ වගේ අපට පුළුවන් මේ වෑල්ලෙකින්ම ලමෝ උළන් සහ දලේ ප්‍රශරයිස් කරලා යෝනයේ අභ්‍යන්තර ස්ත්‍රක්චරිකට වියහයට හා වයිනයට සමානතත්ව ඇති කරන්නට. මීට අමුතර අවශ්‍ය ලුබ්ඩිකේෂණයහෙවත් ස්නේෂන බලය ලබාදින්ට මේකේ ඇතුල් බිත්තයේ අපි වැස්ලින් නාආද ආලිප කරන. මේකතමයි ආර්ටිවිිෂල් ජයින්නයක කියන්නේ විශේෂ ලක්ෂණය සතයකුට පාවිච්ච ක ලාට පස්සේ මේක පූර්ණව ජීවානු හරණය කළේතුයි මොක දැනග්ඩ ගවයින්ටත් පවතිනවා සෙක්‍ෂෝල ්‍රස්මිට ඩස් ෙවත් සමාජරෝක. පෘසෙලෝසිස් ට්‍රයිකොම නෑසිස් උදාහරණ වෙන එක ඔගුල් අගේ මටමට වැඩිදයක් අපි ඒකැන මෙතැන කතා කරන්නේය. හරිත ඔඕෝකතමයි අමයතිින් කෘතිම ජෝනීය භාවිතාකිලී. එතකොුණ මේවා ලංකාවේ භාවිතා කරන්නේ ගවයින්ට නමුත් විධ ප්‍රමාණෝලින් එලුවන්ට බැටලුවන්ට ආදී වශයේ විධ ප්‍රමාණ වලින් වෙළඳපොලේ තිීරෝගත් හරිද මෙන්න උපකරණයේ විවූහය සාක්‍රියාකාරීය මේ දක්වල තියෙන්නේ විස්තරය තමයි බලන්ට සෙන්න්ටිමීට විස්සක් විසිපහක් පමණොහු සිිලින්ද්‍රීකල් නැත්තා සිලිින්ද්‍රාකාරවී හො වෙනෝ. එක්කලවරක ශුක්්‍රාන්් රැස්සීමට වීදුරු හලයක්තිය නො අර සීමන් කලෙක්ෂන් ටියුබ්බ එකකිව වේයි. මෙය බොහෝදුරට ස්වභාවික යෝනයට සමාන්තරව පැනල් විදිට හරිගස්සල තියෙන්නේ. මේ ඇතුළට තත්ත්ව කීපයක් පාලනය කරනවා. එකක් තමයිට උෂ්ණත්වය ඒ පාලනය කරන්නේ හොටවෝට ඒවත් උනු අතුර මගින් පීදනය අර වැෑල්ල එක මගින් වතුර හාවාතය ප්‍රශරයිස් කරනවා සිදු වයනේ. මේක ඇතුළේ අර ඉ රබ ලයිනයක හදරත්වයෙන ෝනී අ්‍යන්ත්‍රභිච්චයට සමාන්තරවයි අවශ්‍ය ස්නේහන බලය බාදන ලුබ්්‍රිකේෂන් එක ලබා දෙෙන්ට තමයි වැස්ලී නාලේප කරන්න. එතකොට මේකන හතිස් පහයේ උෂ්ණත්වේ ජලය පොරෝපු හාම ඇතුළට ගිහාමහලිස් දෙක බවට අදිය ගොනහොිස් දෙක කියන්නේ ොෝවිට එලඳනගේ බොලිටම්ප පරච්චේට ආසන්නන්ගේ. ැ අරවිදි්‍යයට ලමියෝ චුක්ක්‍රාණු රැස් කලාට පස්ස ඒකතිීයලා අපි තේ බුන්ඩිය අන්නන්නේ නෑ වහම ඉදිරි පේවර කරන්න්ඩුවන මොකද මේවා එලිමානෙතිබොත් මැරෙනවා. චුක්්‍රාණු හතර රැස්කර හාම ඒක අපි ඉවලේෂන් හෙවත් ඇගීමට ලක්ක නොමෙකට අප ඉංග්‍රීසියෙන් කියෙනවා ලමියෝ ඉවන් ofන් කියලා. අතුනැති මුුණේ කෙක්ෂ ofෆීමන් මේකට කියනවා ඉවේෂන් ofීමන් කියලා. නගඩ සීමන් කියන ශක්්‍රරානටයි. දැනගන්ඩ ශුක්්‍රානු සංගරක්ෂණය කරන් හ සිංචනය කරන්ඩ ඉස්සල්ල සංගරක්ෂණය කියයන සහරලාවට ළමෝ දැඟ අවරුදු පනහක් පමණ දක්වා ශක්ක්‍රාණු කල්තාගණඩ පුළුවන් කියලා මත්ත පළ වෙලා තිනල්ේ ද්‍රබ නයිට්‍රඩෙන් භාගතේ. ඉනිසා දුලම සතුන්ගේ ශුක්්‍රාණු ගබඩා කරලාතියෙන් ලක්ෂණයඇතින ඒමනත්තං සිංචනය කර් පාවිච්චිරනුවනක් දෙකින් ඕනෑ මේකට ඉස්සල් ලම කරන්නමකක්ද මේ ලබාගත් සාම්පල් එක හොඳ කියලාත් ්චෙක්කරල බලනෝ මෙඩ මේකට අපි කියනවා ඇගීම කියලා මේ ඇගැීම ආකාර දෙහෙකින් කරනවා එකකට අපි කියනවා පියවි ඇසින් ඇගයීම ඉංග්‍රිසියෙන් කියා විළමයි නේකඩයි ඔබ්සවේෂන් කියලා අපි සීමන් කොලෙක්ෂන් යියු්බ රගෙන මේ පරිමාව වර්ණය එතනින්ගහා මේක තියන උක්කු බව ආදිය පිළිබඳව පියවිහහිම් බල්යිඩය එකක් ගන්න. මේක ඉනර්ට් මැට සැරවාදිය තියනවාද. කියලා මේ පියවි දවිරිවාගේ වැටලට මේක ජෙක් කරනවා මොකද අප විටරයින් කන්ටමනටන්නේ තටේ ගැන විමසීම් කරන අයේ ශිල්පීන්ගින් මොකද මේ ලොහුකීමක් සහිත ක්‍රියාවක් නිසා ඉතාම සැලකිල්ලෙන් කරන්නට ඕනෙ ගුලන්ට විසිහතරම වගේ සීවාවේදෙන්ට පරප සාද ැබිල තිනවා දෙන් සහොඳ සේවාාවක් ෙගුුණල දෙදන මන්නිිකං වේ. රයින්් එකතකො මයි වන්න මක්ද නේකට අයි ඔබ්සවේෂන් ෙවත් ියින් පරික්ෂා කරනවා මේ අයටතේ ලබාගන්න සාම්පල්ලෙකි පරිමාව බලනවා කොච්චරක්තියෙනවත් වර්ණේ බල්නවා මේක ක්‍රීම් පාඩස්තු පාඩද කහපාටද උකුභාවය බලනො වැනි ලක්ෂණ සලකනෝ. ට ලැබ් එකක් ඇතුළුට රංගිල්ල මේ පHච්චගයත් පරීක්ෂා කරන පියවිියසිටම බෙටදි කරන්න පHච්චගේ අපි අර වර්ණ විපර්යාස මට චෙක් කරනවා දෙවනි එක තමයි ළමව අපිට පියවිියසින් බලන්ට් බැරිේවා අපි කරන්න මොකක්ද අන්වීක්ෂ මකින් පරීක්ෂාවට ලක් කරනවා මේකට සමහරු කියනවාළමයි මයිකෝස් කොපික් ඔබ්ස්සවේශන් කියලා අන්වීක්ෂය මගින් පරීක්ෂා කරණය එකයි බිටන් දාප අන්වීක්ෂය අධි බලය තමයි දාන්නේ ඉස්සර කාල්ලං ඕක ඇහැතියලා ඔහොම ඉති ෆෝකස්කර බරන්ටවඕන දැන්හෙම වශ්‍යනය දියුණු එකක් තියෙනවා ඒ අන්වීක්ෂය සහිත තැනට දාපුහාම මේ අන්වීක්ෂයෙන් ලැබෙන විෂන් එක අපට කී ෙක ගඩ ුලො අරගෙන පුපිවාඩලා බලන්නට පුළුවන් අරවාගේ ොහොම කරකවන්නට වඕන ඇන්නේේ අධ්‍යක්ෂණය දීම. අරිද අන්වීක්ෂා අධිබලයමකින් ශුක්්‍රවාණ හුල චලභාවය මේ ගුල්ල කොහමද චලනේවෙන්. මෙන මේ මේකුල්ලගේ චලභාවය අපිට දර්ශන තලයේ මෙහිම පීන්්ඩ පටන්ගන්න අලමයිමීතින් දර්ශන තලේ නම් මෙන්න මේවාගේ චලපාවය අන්තීර නම් මෙහිම තැන්තැන්ගුලි පොඩි පුඩි චලතාවයන් තිීනවන මේ කියන්නෙ මකක්ද මේවා අනික් ව අහෙලවෙන්න ඇත්ත මේ සාම්පලයේ හොඳ ලෑ ගොඩක්කයි මැරිලා. හොඳ සාම්පලයක චලතාවේ මෙන්න මෙහෙම තීන්ට ඕන හරියට ලමයි නිකං මූදක රළගහනුවාගත මයි තියෙන්ටු. මේ තියෙන්නේ අපේ දර්ශන පතේ නම් හොඳම චලනයව වී ඉස්සරහට යනවාගේ පේන්ටුවම. මේ හොඳට පේනවා හැතිල අලපුවා.කන්න හොඳ මූ වෙන පේටවඕන අපිට. වණ ගන්න වන්නේ නිගම් බලන්නය මේක හොඳයි මේ පහෝද. ඊළඟට මේක කොච්චර වගේ ඔලු දෙක් ේශු ක්‍රාණු එහමනත්තා වලිග කැඩිච්චේවා එහම තියෙනවද බලනවා ඊළඟට කොච්චරක් මේ කොල්ලන්ගේ වයබිල්ටියක බලනවා ඊළඟට මේක තියෙන සයිල සංඛ්‍යාව ගණන් කරනවා. එක ඇන්න ඒකක පරිමාව ක අපි කිවත් කත්වොත් යෙම මිල්ලීට්‍රය සයිල කොච්චරක් තීරදගල ගණන් කරනවා ඒ ම පිගන්නවා. එකයි දෙයි කියලා අපිටඔ පියවි හෙන් ගනම් කරන්න බෑ මෙස්ද අතිනව විශේෂ උපකරණයක් ඒකට අපි කියනවා හීමෝ සයිටමීට කියලා ඒක මකින් අප මේ ඉලෙක්ට්‍රනික උපකරණයක් ඒ උපකරණය මින් අපට කෙලින්ම පාටාංක ලබා ගණ්ඩ පුලුව මේක ඔයලේටල කව ආදී වැඩවුල්ටත් ගණ්ඩ පුළුවන් අරමුණ අදර ඩංගෝල දහමත් තකට කියන්න බෑනේ ලක්ෂ මිට්ටරයි කියලා පොහොමු දර ඩංගු ීනික්ස් දෙන්න. ඒවගේ වැඩවලටත් මේ වගේ උපරණය පාවිච්ච කරන්න පුළ උපහරණ මගින් තමයි සහිද ගණන් කරලා රික මේ රිපෝට් එකක් ලබාතින්. එතකොට මෙන්න මේ කියන හීමෝ සයිටමීට කියෙන උපකරණය මගින් තමයි අපි මේ සහිල ගණන් කිරීමක් කරන්න පෝද පියවිසින් ලම ගඩන් කරන්න බෑනේ. එනිසා මේ හීමෝ සයිටමීට කියෙන උපහරණය දාලා අපට පුළුවන් මේ සාම්පලේ පවතින සයි සංඛ්‍යාව ගරණය කරන්නට ඒක පරිමාව තිය දැේ ඩංගුරෝගේ ඇතති පලේටඩ කවටං ආදීතත් මීත සසාමානු පහරණ පාච කරොනැතම අහිතන් ලම මකම අපි හවස දෙෙනවා බඩ් සාම්පල්ලක පහදාක් කියනවා ලක්ස මට්ච අයිෝයාගේ පලේටටඩ් කවන්ටක් යා හිතන්න මේ ශිල්පිය එකයි දෙකයි එහෙම කරන්න බෑ ඒකම මේ උපගරණෝලින් ගන්න හරි හයි ඉතිල් ලමයි මේ දිහටයගුල කරන්න මගක්ද මේකේ ඇගීම කරන්න ඔන්න අපි කතා කළේ මේ ඇගීම ගැන තමයිලාමින් ලබාගත්තා ඇගැයි මක්කලා තුන් එනි පියවර තමයි. ළමෝ ශුක්්‍රාණු තනුක කිරීම හෝ සංග්‍රක්ෂක එකතු කිරීම ඔය කියන්න මේකයි ළමයි. අපි දැන් එක පුම් සතෙක්ගෙන් ලබාගන්න ශුක්්‍රාණු ලංකාව පුරාම සතුන් අතන බෙදා හරින්නවා. හෙම කරන්න ගියාම අපි කියනු අ ලබාගන්න ශුක්්‍රාණු වඩිය කියලාකට කියන්නේ ළමයි. එක්මතාවකදී පුම් සතක්ගෙන් ලබාගන්න ශුක්්‍රාණු ප්‍රමාණයට අපි කියනවා ශුක්ක්‍රාණු වඩිය කියලා ෝ සීමන් කියලා කියන්නේ මේ ශුක්්‍රරාලු වඩිය සෑහෙන්න්නේ මෙහම ගත්තවොත්නම් එක එළඳනගට පමණයින් එහම කරන්න බෑ මේක තනුග කරලා බි වඩි ගණනාවකට කඩාගන්නු ඒමනත්තම් බෑරිලම අන්න ඒකතමයි මේ තනුක කිරීමක් ගැන කතා කරන්නට සංගරක්ෂක එකතු කරනවා පිරිසවේටිවුස් ධනව කියලා කියන්නේ මේක අපි කල්තියාගන්නේ පැෑ යම් කාලයක් යැන ඒ කල්තියාගත්තාව මෙගේ ගුණාහනිවෙන්ඩ පුළුවන් ඒක වලක්වන්ඩ එකඒක දේවල්දාන ඒනම් බලන්ඩ තනුක කිරීම හා සං්‍රක්ෂක එකතු කිරීමේදී ප්‍රධාන අරමුණ දෙකක් කතා කරලාතියෙනවා එකක් තමයි මං අන කිව විදිහයට තනි පුංසත් එක්ගෙන් ලබාගත් චුක්්‍රාණු එලඳරුන් වැඩි සංඛ්‍යාවක් සඳහා යොදාගණ්ඩ පුළුවන් විදිහයට වොලිම රයිස් කරනවා නත්තම් පරිමා වැඩි කර අනික් පැත්තෙන් ළමයෝ මේ සයිල මැරෙන්ඩ පුළුවන් ඒවල් මේ බෘෂණකෝෂ තුළ ජීවත්ත එක් සයිල ගවයාගේ පංසතාගේ එලිය අටරන් ිකන්දි බොත් මැරෙන්ඩ පුුවන් හේනිසා ඒගොල්ලන්ට අවශ්‍ය පෝෂණය ආහාරාදිය ලබා දෙෙන්ඩ අපි මේකට සංග්‍රක්ෂක දානු හරිදළමයි එතකොට මේ යොදාගන්නා තනුක කිරීමේ මාධ්‍යය සමාහරුකිරව ඩයලේෂන් මීඩියා කියලා ඒකෙ මෙන්න මේවාගේ ලක්ෂණ තියෙන්ට ෝල ශුක්්‍රාණූල්ට හිතකර ආස්ට්‍ර පීට්නයක් තියෙන්ටවන්. බැරිවෙලාවත් අහිතකර පීට්නයක දැම්මොත් ශුක්්‍ර සයිලවලින් බාහිරාස්තුෘතිය වෙලා ශක්ෂම සයිල විජරණය වෙලා මැරනු. එනිසා මේ දෙකේ ඔස්මොටික් ්‍රේෂඒක ශුක්්‍ර සයිලවලයි, බාහිර කල්්‍ර මීඩියයකයි සමානවින්ටඕන්. ඒකන ළමයි අපය කියන්නේ කාගිහරිවය පිහට ඇගිල්ලක් කැිලා වෙගුණනොත්හෙ. ලුවන් ඕක රහලට අරංගෙනකොට සේලයින් එක දාංගන්න කියල්. මොකොද සේලයින් කියන්නේ ලමයි අපේ දේහතරලයට සමාන ලවන සාන්ද්‍රණයක් තියෙන එක්කෙන. අපි මේක එහෙමනැත්තම් මේ සයිල මැරෙන්ඩ බලන්නවා අයාට අ වශ්‍ය පෝෂණ නැති වෙලා. එනිසා තමයි මේක හැකි පමණ ඉක්මට සේලයින්නල දාගෙන එමනැත්තං අයිස් සහිත අසුරු ලැවරලා යිස් සහිත භාජනයක දාපුහාම මේක සයිලවල ශොසන සීකෘතා වඩුවීම. ැගන්ඩ ැරිවිලාවත් අවයේ මැනෝය කියන්නේ ඔක්සිඩන් ඇතිවුණොත් ඇතිවන තාත්ය. මොකද මේ අවයවලට කෙල්ින්ම උස්මගණඩ ෑන් ලමයි. ඒවා අනඩත්තුවෙන් අහයෙන් අරගෙන සුදරේක කලවන්ර ය ඔක්ටෙන් මකින් ඇගිල්ල කැල ෙන් විට්ාමයා නෝ සපලය ඔක්සිජන්ටඩ මරද බලු. තින් මේ වලක්වඩ කළයක් එක දෙයක් තමයි මේක භාජනයක මොකක් හරි. පලති ක උ න් න ශ බිජෝලින් තොර තල ාහිර පරිසරයට අයිස් කැට දානන්ටෝ දාපුපහම්මකද වෙන්නේ අර අයිස් නිසා ෂ්ණත්වය අඩු වෙලා මොකද වෙන්නේ මෙයාගේ රෙස් මේ සසන සීග්‍රතා වඩු වෙලා අඩු ඔක්ස්ටෙන්න් ප්‍රමාණයකෙන් යාාස වයි වේනවා. ඉවන්ගේම මෙයාගගේ බායිරස්ෘතිය වලක් වන්නඩ උන්නන් සේලායින්තරල එක දෙෙන්මට ඇළුවක්නේ. හරි ඒකයි අපි කියන්නේ හිතකර ආස්්ට්‍රපීල්නයක් තියෙන්ටෝද ඒ මාධ්‍ය ශුකරා හලට විශ වෙන්ඩේ. ඒවගේම ස්වාරක්ෂක ගුණේ කියන්නේ මාධ්‍යයේ PHච්චගේ වෙනස් කරන්නට හොඳලයි PH පාලනය කරන්න පුළුවන් වඩෝ ඒවගේම වැඩිගැල් ගබඩා හැකියාවක් වැඩි කාලයක් හබට මොව ගබඩා කරන්න තියන්න්න පුළුවන් ව්ඩෝ මෙන්න මේවාගේ දේවල් තමයි ළමේව අපි සංගරක්ෂක නැත්තන් අලුක කිරීම මාධ්‍ය වශයෙන් පාවිච්ි කරන්න ළමයි මේවාගේ ලක්ෂණ තියෙන තනුක කිරීමේ මාධ්‍ය තියෙනවා උදාහරණයක් තමයි බිත්තර කහමදේ හා සෝඩියම් සිට්‍රේට් මාධ්‍යය මේ අට අපබි කියනවා එක් යෝප්ට් සිට්‍රේට් මීඩියා කියල් ඒමනත්තන් තවේකත්තමයි බිත්තර කහමදේ හා ෆොස්පරස් මාධ්‍යය එක්යෝග ෆොස්පේට් මීදයා කියලා තියෙනවා එකයට අපි කිරිද්දාල තියෙනවා සමහර විලාාව. එතකොට මේවාගේ මාධ්‍ය තියෙනවා බිත්තර කහමදේ හා සෝඩියොම් සිට්‍රීට් මාධ්‍ය බිත්තර කහමදේ හා ෆොස්පේට් මාධ්‍ය ඒවලත්තන් කිරි මාධ්‍යය මේවාගේ මාධ්‍යවල තමයි මේ ශක්‍රාණු අපි පණුක කරන්න මකොද මේ කෙමිකල්ස් මගින් ඒවා සංරක්ෂණය වීමට යෝග්‍ය තත්වතමයි ළමයෝ ගොඩන්නැගෙන්න්නේ ඉළකට මේවා ගබඩා කරන්නට ඕන ගබඩා කරද්‍ය අර මංකිවේ ඇඟිල්ල සනේ අඩුකරන්ට අඩදෂ්ටත්වය ගබඩා කරනවාෙන ඒවාගේ මේවායෙත් ජීවිතකාලේ වැඩිරන්න පුළුවන් අඩෂ්ණනත්වයක් ලබාදුන්නාම මෙයාගේ පරිවෘතය සීක්‍රතාවාඩුුවෙන වැඩිකල් ජීවත්ය. එනිසා ශුක්්‍රාණු ශීතකිරීම හා ගබඩාකිරීම ප්‍රධානාකාර දෙකක් වෙන එකකට කියවා ශීත කළ ශුක්්‍රණිවාත් චිල් සීමන් කියලා ඉස්සර කලතමයි පාවිච්චි කළේ දැංගෝගේ ච්ච්‍ර පාවිච්චි කරන්නේි නෑ. ඒ අටතේ යොදාගත්තයේ සිනිරර්ශක හතරි තමයි ශුක්ක්‍රාණු ගබඩා කළේ පි තකයි හොම ගඩා කරලා ගත්තාම ගබඩාකාලය දවස්තුන හතර එතනින් පසු විශාල තොගයක් ඕක විස්තර මයිර පොි කුපියෝල ඉන්ජෙක්ෂන් කුපියගේ ඇතමයියාාවේ ඉතින් දවස්තුන හතරකට වතාව විශාල කුප්පි ප්‍රමාණයක් ආකරනවා ප්‍රජෙක්කරනවා මොකද මැරන. තිය නිසා මේ සවවිස් එක ඉස්සරහට කියනෑ මේ ස්ටෝරේජ් කැපැසිටිය එක ගැටල හින්. ොක ටෝ ච් කාලයක් තිබුණ ෑනේ නිසා කොච්චර චක්්‍රාණු ගෙනාවත් දවස්තුන හතරින් පස්ස. ගඩ ඉතින් මේ හරරිවාරුණා හැනල් කරන්න දිනපතාම ්‍රාස්පෝට් කරන්ඩ වුුණා දිනපතාම සිංචනය කරන්න වනු වුණා තින් මේ සැවිස් එක ලැක්්විලා තිමුණා නිසා සෑහනකාලයක්. ඕහම මේ අධ්‍යිතමයි යාවිලාමියෝ මොකක්ද. මේ චිල්සීමන් හිෙවත් ශීත කළ ශුක්්‍රාණ වෙනෝට අධිශීත ශුක්‍රාණ හිවත් ෆරෝසන් සීම නාම. අ අපි දන්නවා ලමියෝ යොදාගත්ත එමනවද ද්‍රව නයිට්‍රජ. ඔබ දන්නවා නයිට්‍රජන් වාජුව කාමරෝෂ්ණත්වේ වායුවක් වුණාට ළමයි සෙන්ටිග්‍රේට් රිීන එකසි අනූහයේදී.න96gree ස. මෙන්න මේ අවස්ථාවී මෙයා ද්‍රවයක් බවට පත්කෙනවා. අන්න ඒ රින එකසය අනූහයක විශෂ්ණත්වේදී නෛත්‍රජන් ද්‍රවයක් බවට පත් කරලා ඒකේ ශුක්්‍රාණු ගබඩා කිරීමතවයි දැනට ක්‍රයාගනති. මේකෙ දැනට උප්පුකරපු ගබඩාකාලේ වසර විස්සක් බෞතමයි කියන්නේ නමුත් මේසඳහා සමහර කඩදාසි කියන වසර පනක තෝරේ බිල් ටික් තිේෙනෝගේ නමුත් ඒගුුණල පිනිගන්න ස්තෝරේජ් කැසිදිගක වසර විස්සයි. ශුක්ඛනු අඩෘෂ්ණත්වයට පත්තිෙද්දී වෙෙන්ඩ පුළුවන් සමහර මිකැනිකල් ඩමේ ජස්තියනො මේ සයිදවලට ජාන්ත්‍රිකාහණී ඒක වලක්වන්ඩ මේ මීඩියයකට ගලිසරහින් කියෙනෙක් කෙන දානු. ගිසරින් කියැන ේදමය සංයෝගයක්. මේනිසා ශුක්ක්‍රාණු භාවිතයේ වඩා කාර්යක්ෂමව ගබඩාකාලේ හරි අධික වෙලා තියනෙන අර ප්‍රවාහණ වේදව ස්තර දෞසගානෙම වාහනව වලට රල්්ඩුව විතම යෝග බෙදාහැරී. දැංහිෙමන සක විතර දවසක් ඇවිල්ල වාහනයක් තියෙනවා ටැන්කියක් සහිතය එක ඒකෙන්නු මේක බෙදාගෙන යනු ඉතින් මේක හරි පහසුවක් වුණා මේ ඉන්ඩස්ට්‍රියකෙන් ලොකු ප්‍රමණතාවක් වුණා මේ ලික්විඩ් අයිු්ට ජැන්වල නිශුක්්‍රාණු ගබඩා කිරීමට සයාගැනීම ඉඳකට ශුක්ක්‍රාණු ප්‍රවාහනය මෙස්ඳ ලංකා පුරාම තියෙනවා නෙට්ටර්ක එක ඩ සා මධ්‍ය ෘතිම ංචජන ධ්‍යස්ථානෙන් බාගන්න ශක්ක්‍රාලු විශේෂවාහනමගින් ලංකාවපුරා පිහිටි පශුවෛද්‍ය කාරයාල වෙතට ඩිස්ියට් කරන්න. ඒකයි මේ කියලතිය. එතකට මේ සඳහ ඉන්නවාලමයි පශ්ුවෛද්‍ය කාරයයාල මට්ටමෙන් විශේෂ පූුණුුවක් ලබ ශිල්පීන්ගල්ලු. අනේ ඒගොල්ල විසිනිි කරන්නම ගක්ද මේ පුහුණුවලම විශිල්පීන් වින් සිංචන සේවා ලබා දෙනො සත්තු. සන් සිංතය මේ සඳහා පලපුග ශිල්පියක් යොදාගනිී මන් දන්න විදදිට මෙහෙම නීතියක් තින ලංකාවේ එළ දෙනක් සිින්තනය කිරීමට නම් ඒ සඳහා බලපත්්‍රයක් තියෙනෙක් කෙනෙ කින්ට ඕඩ. ඒම බලපත්‍ර රජීල් ධාරීන්ට ලබා දුන්න ඒගොල්ල ඔය වැලිසරනම් ස්ථානයේ පිටි සත්ව පහන්න පූුණුමධ්‍යස්ථානයේ මාස තුනක පහුණෝකට අනයුක්ත කරලා ඒ පහුණුව ලබාදීල විභාගයක් පොවත්වෙල ඒගොල්ලන්ට බලපත්‍රයක් ලයිසන් ෙරක්තුන්ට ලයින්ස එක තියෙන කටිට විතරයි සිංටනය කරන්න පුළුවක් ලයිසන්ස් නැතු සිංතනය කරන්න ගයුත් පොලසිය අල්ගඩ පුුවන් මෙයා සත්ව හිංසාාව කරන හතිකටුව ඉන්න දෙන්න කිය හෙම කරන්න බෑ එකට ලයිසන්ස එකක් තියෙන්ට ම සතාට බලහත්කාරෙන් හම කරන්න බෑක සත්ව හිංසාාව වැයටති හස්සුවන ගල දැක්බව මත් දැනගන්න තියෙන තියෙන්සා මේක සඳහා බලපත්ත්‍රයක් ලබාගන්නඩ සිද්ධ වෙනවා ලයිසන්ස් එක එමොටේ පහුණුවෙන් පස්තම ලයිසන්ස එක දෙන්නේ ඒකට පුහුණු ශිල්පීන් ඉන්නවා ඒගොල්ල භාවිත කර ඩැනට ළමියව ෆ්‍රෙක්්ටෝ වජයිනල් මෙතටඩ් ෙවත් ගුද යෝනි ක්‍රමයයි ඒ ගැන පොඩ්ඩක් නිකං කියනවලං ප්‍රායෝගිකව ගොයිපොරට ගිහිල්ලා ගොවිපොලේ ඉන්න මදයේ ඉන්න සත්තුවිං කරගන්නවා මදෙයේ අවසාන කාලෙයි. මදේ පටන්ගත්ත ඇැටිය කරන්නේෙ. දඟට කරන්න මොකක්ද අපි මේ සතාට අපි යොදන්නේ අහවල් ශුක්්‍රාණු වර්ගේ කියලා ඩිසයිට් කරන්න. ගොවියගෙනුත්තාහන ඔබ කැමති මොක්ද එයා කියයෙනවා මට ජසි වර්ගේ පැටවක්තමයි යෝජනා කරන්නෙකිවා මතින් අපිඒක සත්තුන්ගේ ශුක්්‍රාණු ගබඩා කරලත්තිරක් කුඩා බටවල එක වර්න්නේ වෙනස්වෙනව කලකෝඩ්ඩ එකක ජර්සි ෆ්‍රේෂයෙන් ආදී වශයෙන්. ඊදකට අපි කින්ටනේදී කරන්නේ ඒස්නා විශේෂ උඩලෝසුවාදිය දාලා ඉදබෑ ගලවල ශේෂ අත්්‍රැස්මක් දානාව මෙතැන්ට යනම් ්ලෞ් එකක් ගලෞ්ක නැතුව කරන්න හොඳ නෑ සමාරු අප දැනර තිව හැම කරන්න හොඳන හැමකරපුම අපේ අතිේ පොඩිත්තුවාලයක් තිබ්බත් ගවයාගේ ප්‍රජනක පදචින් සමහර විශපී ජාපකේෙනු. ඒ මහපු හමතමයි ගවයාගේ සමමාජරග සමහර දව මකකිව බැයි ්‍රසලෝසිස් එමනත්තන් ට්‍රයි ොන ්‍රයික මොන සිස්වාගේරෝග ිරපයින්් පොදදු වෙතකුට සමාජරෝග ඇතිවෙන්ෙ පුළල්ුවක්. එඉනිසා. ි යන්න පුලුවන් නිසා නිවාරයම ගලෞ් එකක් දානටුවන. අපි කරන වැඩි ගලෞවික දාලා අපි ස්තල් දැශුක්‍රාණු ද්‍රවන අෛටත්‍රජෙන් භාජනය අරගෙන ඒ උනුවවතුරභාජනයකට දාලා උෂ්නත්වය තිස් සයක් හෝ ඊට වඩ වැඩිමට්ටමකට ගේ නෝ ගැනල්ල ඉවර වෙලා මේ ශුක්‍රාණු පබට අරගෙන අර ක්‍රතිම සිංජනතුවක් වෝ කියන ඉන්ජෙක්ෂන් කටුවායයට හයි කරලා මේක මෙහෙම කරලා ලෝට් කර ගන්නවා කියලාරවා. ඊළඟට අපි වම් අත පාවිච්චි කරලා වම්මත ගුදමාර්ගයේ දිගේ දාගෙන ඔහුම අරංගන. ඕෝම අරංගිහිල ද වම්මත ගුදමාර්ග ඇතුළ කරපුහම ට පාලින්තමයි ප්‍රජනක පද්ධතිය තියෙන්නේ. ඉස්සල්ලාම ඔන්න ඉස්සරහටගේ හාහම අහවෙනවා නිකං කොස්ගෙඩියක් වගේ මොකක්ද ගර්භාෂයේ. පොඩ්ඩක් පස්සට ආපු හාම හම්බයෙනවා පටු කෙලවර සර්විික්ෂේ අප දන්නවා දැන්. මේ තමයි නම ද ස්ථානය කියලා ඉරකට මේ පැත්තෙන් යෝනිී හරහදානෝ ආට මේ කෘතිමසිංජනතු අක්කුව. ඒම දාල ඒ අරංගිහාාව මෙන්න මේ ඇගිල කෙලවරට ලමයෝ මේක වදින අතේරෙනවා. අපි දන්න ආහෙනන් දැන් ඒ අයි ගන්නක තියෙන්නේ ස්්‍රවික් මනවද ග්‍රීවය කියලා පරීස්සමට ශුක්ක්‍රවාණ මුගාහැරලා ඉබත් . ගර්භාෂයට කූරු ගහන්ඩයන්නේ ගර්භාෂයට කුරු ගණ්ඩයන්නේ ක් ඩගනොසිස්ෙවත් ගැබ්ගෙනදයි පරීක්ෂාකරන්ති මේකෘතිමසිංජනය කළට පසේ දවස් සතල ස්පාගින්ගහිල්ල සතා ගැබ් අරන්ද කියලා බරඩපුරලා ඇතින්දි කරන්නේ අරවාගේ මා පහු ගලෞ් එකක් දාලා බුද මාර්ගීදිගේ අත ඇතු කර හොමොම කරුගද ඔන්න හේෙනවා කොස් ඩියවාගේ ලොකුවට ගර්භාෂය. ඕක පොඩ්ඩක් කූරු ගහද පොඩිට නිකංහදල මෙකටපිෙන පැල්පේෂන් කියලා අතින්ර අට දැනෙනවා පොඩින්දිකං කොස්සටයක් වවා ගහවනවාලමෝ කලේ ම් මේක සාර්ථකයි මේක මිරිකන්නේෙමන මිරිකවුත් ඇබොට්ටෙනවා මෙවා හරිහරි කියෙන කුියට කියනවා මේ සාර්ථකයි ඇති රට් ඒනම් බලන්ට මෙතරන මදලක්ෂර සහිත සතුන් පැය දුලහක් පමණ ගියාට පස්සේ තෝරල වෙන් කර ගන්නවා ඊළකට අපි කරන්නමක්ද මෙයාගේ බාහිර ලින්ගගේේන්ද්‍ර පිස්තු කරන අරවල්වායක නැත්තා විශ්පී ජැචුලිෙන්ට පුළුවන් ඊළඟට එයාගේ කවදද සිටනය කළේ මනවද කරලා තින ප්‍රතිකාරාදයේ පොඩ්ඩක් බලනවා ගතම පරන දාලනම් කරගන්නන්නේ මමාරකිව කෘතිම සිින්දනතුවක් වුව උනුුවතුර සබං බේසම කෘතිම සිින්ටන ටබ් කතුරු උෂ්නත්තුමාන ගලව් ඕව ලෑස්සිි කරගන්න ඔබේ අරන් යඩුුවු භෝ්‍යගඉල්ලන්නේ ශුක්්‍ර මඩි පිරගෙන අර ශුක්ක්‍ර මඩි කියල කියලම යර සීමල් වයිල් කියන එක එවවා නිකම් මේ කාබල් කූරුවාගේ දාලතී නො පපන්්ඩෝන පස් ගණඩිකට ලෝඩ් කරදදි ූ කාරගෙන ර ඩික්වින් න්නයිට ්‍රජන බාජනින් වතුර භාජනයකට දානවා මේ වත්තුරෝර ටෙම්පරේජක තිසි දෙකවාගේ ඒට ගේල. ඊනකට අපි කරන වැඩි අර අරවිදිහට අත ඇතුල් කරලා මෙහෙම හොයාගැනීමර වෙලා ඒ අයි තුවක් වෝ කියන්නේ ර පුති චන තුවක්ව කියන්න ෙන්ජෙක්ෂන් කටවවාය කොහොමදාලා. අපිට දැනගණ්ඩ මේ කෘතිම සිංචනය කිරීම උසස් පෙලට නැහැ මම නිකමට විස්තරකුණේ කරන ආකාරී ඉතියන්නේ සිංචනය සඳහා බුදුමාර්ගයසය කතක් ඇතුල්කොට එමගින් යෝනිය යභ්‍යන්තර කෙලවර සර්වීක්ේ එක ඉස්සල්ලා හොඳමදේ තමයි ඉල්ලා ඔයා යුට්‍රෙස් එක ිල් කරන්න යායට තේරනවා මතරතමයි ගර්භාෂයේ පසඩාබහම හමවිල හ පටු කෙලවර හොඳුවට තරනාව. ඕකේ හොමහෝම තියෙනවා කට්ටත් අහගෙනෝ ගති හොම අපි කියනවා මෙමනවාද ග්‍රීවයේ වලලු නත සර්විීක් ෆිංක්ස් කියලා කියෙන ඔවත්හම තේරනවාදට හරිදි අභ්‍යන්ත්‍ර කලවරේ පිහිට ග්‍රීවේ පරීක්ෂ කරනවා ඉන් පස අනික් අති චුක්‍රාන ඩගු පි පෙට්ටුව නැත්තම්ම යි තුවක් ව යෝනියය තුළින් නැතුළු කරලා චුක්්‍රාණු ග්‍රීවේ තුළ තැන් පත් කරන. තෝවර මේකට පුළු පලපුරුදු සේවයක් ලබාගන්න එකයි වැඩගත්ට ඉන්නඩත්තම් මේ එකක ආසාර්ථකරය මේ තියෙන්න්නේ ඔය වැඩේ තමයි මේ තියෙන් ළමයි ගුදමාර්ගයෙන් ඔන්න අතදාලා අපි සර්විීක් එක ෆීල් කරනු. හරි මේ තියෙන්නේ අනික් අතාරගෙන ගිහිල්ලලා මේ තියෙන්නේ කෘතිමසිංචරතුවක් වෝ අපට මේ ඇගිල්ලට තීරනෝමීක. මේ අතදාලා තියනෙ ගුද මාර්ගයෙන් කෘතිමසිංජනතුවක් වහෝ දාන යෝනි මාර්ගය මේ තියෙන්නේ බඩ එකහෙවත් මූත්‍රාශය මේ තියන ඕරීෙවත් ඩිම්භකෝෂ මේ තියනෙ ෆැලෝපියන් ටු් එක මේකතමයි සර්විීක්ස් එකහෙවත් ග්‍රීවය එතන්ට තමයි අපි චොප්කාණු ලිස් කරන්න මේ තමයි රෙක්්ට වැඩයිනල් මිතට එනම් මොනොවද මේ කෘතිමසිින්ටනයේ වාසිහි උසස් ආරවල සතුන් හොඳ තත්පේ සත්තු මේ මගින් ඇැතිකරගන්න පුළුව අ මොකද කුන්ඩ සාාලේ සිටන මදධ්‍යස්ථන ඇති කරන්නේ හොඳම සත්තු පිට්්‍රටංගෙනපු නොමූම් සත්තු ගොල්ල ගනව ටුලව. අවශ්‍යතතාාවන අපි පුළුවන් ගොවියකිවොත් මට ජහසිද ්‍රීෂයන්ද එහෙම හොඳ නිෂ්පානයක්තින සත්තුන්ට යන්න ප්‍රහැයිති මෙහෙමයි. වේලි කලාපේ ඉතා දුෂ්කරපදේශක අආශයිල්ලවට අප එහෙ දෙන්නේ නෑමකොද හදාගන්නපය අප ජර්සිලල්ටත් යන යිතු. ඉදකට අධිශීත ශුක්්‍රාඩු භාවිතයෙන් විදේශ පටවල්ලට පවා නැත විදේශ රටවොලින් පවා මියගේ සතුන්ගේ පවා ශුක්‍රාලු ලබාගන්නඩ පුළුව මොක සතා මියගගේ ශුක්්‍රරණ වර්ගන අපට ගඩාකරන්නපුළුවන්. එතකොට මෙහිද අර ස්භාවික සිින්ටනේදී වගේ ලිංගික රෝග නැත්තන් ඔය බෘුසලෝසිස්වාගේ රෝග ඇතිබෙන්නේනේ මකොත් සතුන් ස්භාවවිකව සංසර්ගයේ දෙන්නේෙන්. අනිකතමයි කුඩා පරිමානය හිමිය ගව හිමියකොට වනත් පුංසත්තු රංචුවක්තියා ගණ්ඩවන්නේ. පට්ටිගුුණනෙක්තියා ගණ්ඩ ඔුන්න මේ සිංචර සේවාවත් කෙලින්ම ලබා ගණ්ඩ පුළුවන් වෙන් අනිකතමයි එක් පංසත් එක්්ගෙන් වැඩි පැටව ගාන ග්ඩ පුළුවන් මොකදර් ලබාගන්න ශුක්‍රාණු අපි තනුක කිරීමක් කරනු. මේ බලන්ඩ සුභාවි ක්‍රම අයටතඒ පුංසතෙකුට අවරද්ධටම සිින්ටනය කරන පුළුවන් පණනාහා හැටයි උපරිමෝ සී අයි කියෙක. නමුත් ගනංගද හොයාගැතතියෙන කෘතිම සිින්තනය මගින් අුද්ධ එකේ ංසතෙක්ක චුක්වාකානලින් සත්තු ොස්දහක් අටදහක් දොළොස් දහක්තරම් සංඛ්‍යාවක් ලංකාපුරාම ගැබ්ගන්නුව. දැල්ලමයි මේකෙ තියෙන විශේෂම වාසියක්තමයි අර සුභාවික සිින්තනය කරපුහම උපරිමෝ ඇත්තරම හැටයි ඇන්න පුළුවන්. උපරිමෝ ස්භාවවික සිින්තනය කර පව සහරකට්ටිය සීමාවවික් මවාදහිල්ලා. සීිය දක්වා ුද්දකටක පුං සත එක්ගෙන් ස්භවික සිින්තනයන් කරන. සාර්ථනද ගැනදන්නය අපි නමුත් දනගණ්ඩ කෘතිම සිින්තය කරන්න ගියාම ළමයෝ. එක පුංසත එක්කෙන් ලබාගන්නඩ ශුක්ක්‍රාණු කුන්ඩසාලයේ තනුක කරලා ජායසත්තු දොළොස්ථහක් තරම් සංඛ්‍යාවක්. අටදහක් දොළොස්ථහක් අතර සංඛ්‍යාවක් ගැබ්ගන්වන්න යුදාගන්න තිේෙනවා ලංකාව පුරාක්. එතකොට ශුක්‍රාණු භාවිත කාරයක්ෂමතාව ඉතාමාධික වෙනවා මේ කෘතිීමම සිින්ටතන කරමින්. නිස්සර කාලෙලමෝ ඔය ලංකාච් චින්තන මධ්‍යස්ථාන පටන්ගන්නඩ ඉස්සරලා මේ සාම්පල් පි ින් ේ ොලින් ඉන්නඩපු කාලෙගොත්තිෙනු. ඒෙම ගෙන්ඩලමක සමහර පුද්ගලික ගොවි පල්පවත්වාගෙන. යට පසතමයි අපි හලත්තනතිර හැට ගන් දර්ශකේ තමයි සිංචන මධ්‍යස්ථාන හදරතිී. අම සංසේචනයවීමේ සම්භාවිතා වැඩි හැබැයිතින් හරියට මදලක්ෂණ තියෙන අවස්ථාව හොයලයි කරන්නට ඕනෙන්. අනිකතයි ගොබික්වලේ භිජනණකාරයක්ක්ෂමත හොඳට පැටවුන් ලබාගන්නඩ පුළුවන් ගොයිපල තුළ. අනිකතමයි අපට උසස්ලක්ෂන සහිත ආභාස් සතක් වනත් යයාගේ ශුක්‍රාණු ගන්න ොයාට සස්භාවික සංසාර්ගය දෙන්න පැකල් දෙෙ කැනිලා නමුත්තයාගේ ශුක්්‍රා් ලබාගෙන ංචනය කරලා එයාගේ හොඳලක්ෂණ තියන දුහිතරු පෙටව බිකර ගන්න පුළුවන්වර. තමයි පං සතුන් එක්ක වැඩ කරන්න ගිහාම මේ ගොල මකි වටිකක් ඩක්බර ප්‍රට්ටන්ඩ සතුන් සමාල්ලට ගොවීන්ට පහර දෙෙන්න්න පුළුවන් අග පට්ටිකුුණුන් හසුරෝනකොට. මෙතැන් දිහම ගැට්ඩුවක්නෑ. අපි ශුක්ලාන්්ි එකතමයි එළදර වෙතර ගෙනියල. අනිගතමයි අපි අපේ ගොවිපලේ කටයුතු ඉතා ෝදින් පෑන් කරගන්න පුළුවන් මොකද සල් ශිල්පියයා ගන්න ලායි ද සහරලාටේ වේලි කලාපේ සමහර්පදේශලය ඉන්නවා දැන් ප්‍රයි කෝලමයි මෙහෙමයි. රන් හැමදෑම් මදේෙන්නේ නෑ ගුල ොඩක් මදතේන පහ දවස්සලට. එතකොටම කොද වෙන්නේ ගමියමඉන්න එක පට ගනානං ගොවිය විස්ක් කියනවා මිට සවිස්ේ දෙන්නකගේ තුළින් කොද කරන්න අරමනුස්්‍යයා සහල්ලාට ගනං උස්සනවා හිමනැත්තංන් යා ලංඟා අයට රක්මික බාදින නික් අයිෝ නි ක් ලෙක් කළ දාාන. ඔබ දන්නවාද මදයක් මගහැරුණ කියන්නේ දවස් විසිය එකක් පැටිියක් ගන්න එක පරක්වේනවා එරදින ගැබ් ගන්න එක පරක්වේවාෝ කිරිහම්බෙන එක පරක්වේවා ආදායව වරක්ව වෙන ඔයා දවසක් සිින්තනය නොසලක අහැරියොත් ොකද ආය මේ එලදිෙන මද ටන තව දවස් විසියකි. අර දවස් විසියකීම මේ ගොවියාගේ සම්පූර්ණ ආදායමට අයවා පාරදය. ඉතින් එනිසා හෙම ගැටලුවක් නෑ මෙතන හොඳට ප්ලෑන් කරල කරන්නපුම. අනිකතමයි අපිට මද සමායෝජනය කෙනක කරන්නපුළුව මද සමායෝජනය කියන්නේ ඔය විශාල ගොයිපල්ුල කරන වැඩක් ළමයි. මෙටෙදි කරන්නේ දැන් විශාල ගොයිපලක සත්තු තුංකාාරසියක් ඉන්නවනම්. ද කීපදනෙක් මදටන හැ තවකීපදනෙක් මදටේනවා. එතකොට මේ පාලකන්ට වෙනවැඩක්නෑ සිංචන ශිල්පියෙන් ගන්නගෙන සිංචනය කරම ඉන්න්නවෙන. ඕක වලක්වන්ඩ ඒගොල්ල කරන්නම පක්ද සත්තු ගණනාවක් අරගෙන ඒගොල් අගේ පීතදේහේ පරණත වෙලා තියෙන වන. ඒකුල් ලක්ෂිකෝ මදේටගේෙන්න්න ඒගොල්ලන්ට එක්තරා එන්න තක්ල බාධනමන් නිකං කියයන්නේ. මේ එන්න තියෙනව ස්ටල් බැස් රෝල්. දීපු ැටියේ ගුල්ලඟගේ පිතදේහහි විනාශ වෙලා සත්තු සීල්ලුමු දෙදනා පෑ සි තරක් ඇතුළත එක සැරේ මදයටටනු. අපිතුට ශිල්පියක් ගෙන් ලම සත්වටක ඔක්කො එක සරේ සිංතරය කරන.හරිද.ම මේකට අපි කියරවම් මද සමායෝජනය හෙවත් සිංකෝොනයිසේෂන් ofෆ හිීට් කියලා කියවා. රංචුවක ඉන්න සියලුම සතුන් එකම අවස්ථාවේ මදයට ගෙන ඒම මද සමායෝජනයයි. මේක අපේ පරිපාලන පහසුවටයි කරන වැඩක් වෙන්න මේකේ අවාසිත්තය නො හැබැයිලම් යකෘතිම සිංචනී. මේකට දායකවන පුංසතුන් තේරීමේ ක්‍රමුවත් වැඩපිළිවෙලක් නැත්තම් බැරිවෙලාවත් වැරදි සතෙක් අපි තෝරගත්තොත්. එයාගේ අයහපත් ලක්ෂණ හා එයාගේ රෝගයක්වා ගති බුණොත් මොකද වෙන්නේ රට්ට පුරවාම පැතිරයනු. අවුරද්ධකට දොළොස්ථහකට පැතිරන්න පුළුවන්. අනිකතමයි නිෂ්පාදකයාගේ අවශ්‍යාවට දැ ගෝවයක් කියරවා මට ඕන කියර නිෂ්පාදනයයක් වැඩිවෙන්න ඕන ේද ප්‍රශය අතයත් වැිෙන්න්නඕන එලිමානි හදන්න පුුවන් වෙන්නත්ව. එතකොට අපිකිවවාහම ඔයාට හරියන්න හිදීපුං සසදගේ අතරහයි. එයායටත්වන අයර් ශෛරත මයි දහම කරන්න බෑ ඔන්න ඔයවගේ නොගැල පීමක් තියෙනවා මෙත. ඒවගේ ශුක්්‍රාණු ලබාගන්ඩ පපුං සත්තු කීපයක් විතරයි මධ්‍යස්ථාන පවිච්චි කරන්න ගුල්ලං ශුක්‍රාණ දිගටම 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 ගහම මයෝ නරක ලක්ෂණයක් සිද්ධ වෙනවා සත්වාභිජරනයයටතේ වෙන්න පුළුවන් මේක තාපික් කියනවා සහභිජරනය හෙවත් ඉන්ප්‍රීඩිින් කියලා.නකටාපික් කියනවා සහභිජරණය හෙවත් ඉන් ප්‍රීඩිං කියලා. මේක උනොත් එහෙම සමහර මාරක විකෘතිය ඇති වෙන්න පුළුව. නිසායි ගොල්ල කොච්චර වේද වුණත් සැරින් සැරේට මේ පුං සතුන් වෙනස් කරනු. අනිකතමයි මේකට පුහුණු කාර්මික ශිල්පීන්ගේ අධ්‍යවශ්‍යතාවක්තිය ගු දව කරන්නබ ගොල්ලන්ගේ අධදිික හිංි හක්තිේය ලකු්‍රශ්නයක් වෙලා තියෙන මේ බලපත්ව සහිත උද විය වැඩි වැටුප සඳහා නෙදර්ලන්තය නැත්තං කැනඩාවාගේ රටවල්ලොට යන. අනිකතමයි මේ භාවිතා කරන උපකරණ අපිරිසිදුනම් ස්ටෙර්ලයිස් කරලා නැත්තං එමගින් භයානක ආසාද නැතිවීමේ හැකියාවක් තියෙනෝ එළදෙනුන්ට එවගේම හරියට සතුන්ගේ මදලක්ෂණ හඳුන ගන්ටවන් තයෙක හඳුනගත්ත නැත්තං, ගොවියා මදලක්ෂණ හරිට හඳුනගත්තය නැත්තං සිංචනය අසාර්ථක වෙන නිි තමයි ොයා ගැත්තෙනවා ධිටම සිංචනය කරග කරගන අලකොට මේක එලඳෙනුන්ට කිසි අම්මාආකාරය එක මානසික අසමතුළිත්තාවක් ඇතික නොමුකොදළමියෝ මේක ස්වභාවික ක්‍රියාවක් නෙවෙී මේක ප්‍රතිඵලේ වෙන්නේ සමහාර එලදෙනනුන් පසුකාල්නෝ මධදයට එනඒක නවත්තර. එවගේම කලට වේලාවට මේ සේවේ ලබාගැනීම පිළිබඳව විධාකාරඉති චෝදනායෝජනාතියෙනවා මේකත් පෙන් අර පෝේදවසසි අතන්තරීතම. ශුයිධකාරයාලන ශිල්පීන් එක්ෙනයි දෙන්නන්න තන්තුන් දෙෙනයි. එතකොට පෝයේ දවසට විශාල ප්‍රමාණයක් කෝල්ෂයනවා. පුහම සේවය ලබාදීමය ගැටනුමත්විය. හැබයි සේවය නිගලෙක් වෙනවා කියන්නේ. ගොවිෙක්ට රටට දවස් විසි එකක පැටියෙක් පරක්වෙනවා කිරි පරක්වෙනවා ආදායම පරක්ව. සමමාර්ටථයක නොල බිියල. නිිමයි ඇැම්පොඩි චෝදනාවක්තියනාව මේ කෘතිම සිංචනය කරපුවාම ඔය ගොවීන් කියන්නේ අපූ මහත්ත්‍යයා ඉන්ජෙක්ෂන් පට උුණන් එපා ඇයි මොකද වැඩි පුර හම්බෝ වෙන්නේ පිරිමි සත්තුනේ මෙි පුඩි ඇත්තකුත්තියනවා එකට හේතුවමකයි. ඔබ දන්නව ඇති සතුන්ගේ ලිංග නිර්ණය වෙන්නේ එක්වයි ක්‍රමයට කියලා. මේකින් වයි කියන්නේ පුං සතුන් නැති කරන වර්ණදේය මේවායි වයිිලිටියකේත් ජීවිත වැඩි. අර ලබාගන්න ශුක්‍රාණුවට දස වද දෙනකොට ඇගයීම කරනවා ගබඩා කරනව අනුකරනවා කෙමිකල් දාදී සමාරය වෙලාවට එක්වර්ණ දයමයන්න පුළුව. එතුන වයිවර්ණ දය ප්‍රමුක වනහාම වැඩිපුර පුම් සතුන් ලැබීමේ ප්‍රවණතාවක් තියෙනවා කියලා අපිට යම් අදහසක් සමාහරයෝ දෙනාද හොදෑ. ඒනම් දරුවනේ අපි මේ සාකච්ඡා කළේ සාර්ථකව එලදෙනුන් ගැබ්ගැන්වීම පිළිබඳව. දනගේ ප්‍රජනක පද්ධතිය ගැන හෝමෝනමගින් මද චක්ක්‍රය පාලනයවීම ගැන එතනින්ගි හාම යව්වනෝදේ හා ලිගික පරණතිය ගැන මදේ හා මද චක්කරය ගැන මද ලක්ෂණ පිළිබඳව හා එලඳරුන් ගැබ්ගැන්වීමේ ස්වභාවික සිංටනය කෘතිම සිංටනය කෘතිම සිංචනයේ වාසියවාස පිළිබඳවයි දරුවනේ අපි මේ සාකච්ඡා කලි මේ පාඩව තුළින් තිමෙක හිතා වැදරත් පාඩමක් හොඳින් මේක ගැෙනගන්ට ඉතිං ඒ වගේ ඉදිරි පාඩන්ගොලදී අපි තවස්්‍රත්නපාලනයට තයතුොරතු, සාකච්චා කරන බලාපොරොත්වෙන් එහනං දුවේ පුතේ අපි මේ පාඩම මෙතකින් නිමා කරනෝ ඉදිරි පාඩමකදී යළිත් ඔබ සමඳහම වෙන්නම් එහෙනං දුවේ පුතේ අපි ඔබට ආයිබෝවන් කිය. අයිදවා.